දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ નિසරණේ පවත්වන 184 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ අපි සියලු දෙනා ඒ සඳහා tempත් වෙලා নমස්කාරය කියමු සාදු සාදු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්සත් හොඳයි ඉතින් මම අද සුපුරුදු පරිදි ආරාධනා කරනවා මේ ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා අවසරේ ස්වාමීනි පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු ආනාපාන සතිය විනාඩි 20ක් විතර කරගෙන යන විට සිතේ සමාධිමත් බව ඇතිවේ ඒ වේලාවට කයේ වෙනස් වීම, හිර වීම, රත් වීම, තද කිරීම දකිමි. ඒහා සමගම දැනෙන සැප දුක් වේදනාද අත්දකිමි. එකම තැනක වේදනාව මද වේලාවක් පවතින විට වේදනා සමූහයක් ලෙස දැනේ. ඒ සමගම සිත නිසල වී නාසිකාග්‍රේ සංසිඳීම මෙන්ද පවතී. ඉදිරියට භාවනා කිරීම ගැන උපදෙස් පතමි. අන්තිම වාක්‍ය පොඩ්ඩක් ආයි කියන්නේ එකම තැනක වේදනාව මද වේලාවක් පවතින විට වේදනා සමූහයක් ලෙස දැනේ ඒ සමගම සිත නිසල වී නාසිකාග්‍රේ සංසිඳීමෙන්ද පවතී ඉදිරියට භාවනා කිරීම ගැන උපදෙස් පතමි වේදනාවට පස්සහා පැත්තෙන්ම යන්න කියලා තමයි කියන්න තියෙන්නේ මේ පැත්ත ටිකක් හොඳින් තේරලා තිනවා තව ටිකක් කියන්නේ ගැඹුරකටත් ගිහිල්ලා තිනවා එහෙනම්දා බලන්න දැන් ඔතන සංසිඳනවාම තව කොහේ හරි දැනෙනවා නම් ආනාපානට යන්නේ නැතුව ඔය ස්ථානෙම රැඳිලා හිටියත් ප්‍රශ්නයක් නැහැ. හිත විතරනවා නම් විතරක් ආනාපානට යන්න. ඊළඟට වෙන තැනක වේදනාවක් මතුනොත් වේදනාව පැත්තට යන්න. ඒ අලුත් වේදනාව හඳුරගන්න. ගිහිල්ලා අලුතෙන් ඒ මතුවෙච්ච වේදනාවත් නැවතත් නිරීක්ෂණය කරනවා. ආයි තව තැනක මතුනොත් ඒකත් නිරීක්ෂණය කරනවා. දැන් ටික ටික අර අපි සාමාන්‍යයෙන් මුලින් ඒකකයක් තනි එකක් විදිහට ගන්න වේදනාව දැන් ටිකක් ඔකුරක් විදිහට මේ මතුවෙන ස්වභාවයක් තියෙන්නේ. ඕකේ වැඩි වැඩියෙන් විස්තර බලන්න උත්සාහත් වෙන්න මේ අපි තුමු දැන් වේදනා සමූහයක් තියෙනවා මේ එක එකක් ගන්න දැන් අපි තුමු සමූහයක් කියන්නේ අපි තුමු 100ක් කියලා මේ එක එකක් ගන්න මොකද වෙන්නේ කියලා හොඳ එක එකක් ගන්න පුළුවන් නම් හිත ඒකාග්‍ර කරමින් තව තව හිත සියුම් කරමින් නිරීක්ෂණය කරන්න එතකොට තවත් ටිකක් හිත ගැඹුරට යන්න අවස්ථාවක් තියෙනවා ඒ ප්‍රශ්නේම තව ටිකක් ලියලා තියෙනවා විස්තර දවස පුරා හොඳින් භාවනා කර සැහැල්ලු සිතක් පවත්වාගෙන සිටියත් රාත්‍රියට පැය ගණනක් නිදිමත ඇතිවන්නේ කුමක් නිසාද? එවැනි දිනක නිින්ද යනතුරු සිත පවත්වා ගත යුත්තේ කායානුපස්සනාවෙන්ද වේදනානුපස්සනාවෙන්ද මෛත්‍රී බුදුගුණ වැනි භාවනා මනසිකාර්යයකින්ද නැතහොත් පිරිත් සූත්‍රයක් මෙනෙහි කිරීමෙන්දයි පහදා දෙන්න. හොඳයි මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව පැත්තින්ම හිටියානම් මොකද අපි කායානුපස්සනාව වේදනානුපස්සනාව යෙදෙනකොට පුළුවන් තරම් විතර්ක සංසිඳීමක් විතර්ක සමනේ වීමක් ඇතුලේ කතාව අඩු වීමක් වෙන්නේ ඒ නිසා ඒ පැත්තෙම තමයි ටිකක් උදව් කරන්න තියෙන්නේ. ඒ නිසා විපස්සනා ටිකක් වැඩෙනකොට නිින්ද යනවා අඩු වෙනවා. ඒක පොඩ්ඩක් විඳ ගන්න සිද්ධ වෙනවා. මොකද ඒ කියන්නේ හිතේ ලොකු අවදිමත් බවක් තමයි එන්නේ. සතිමත් බව හරහා සති අවදි වීම හරහා ලොකු සතිමත් බවකින් අවදිමත් බවකින් ඉන්නේ. ඒ හින්දා ඇඳට ගියාට නිින්ද යන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් කාලයක් යනකොට ඉතින් ඕක නිදි කරව ගන්න පුළුවන්. පුළුවන් හැබැයි මේ එකපාරට නිකන් අර පුරුද්දට ඇඳට යනවා වෙනුවට පුළුවන් නම් නිකන් මේ Tamanta පහසුකම් තියෙනවා නම් පරිසරයත් එක්ක එහෙම ටිකක් ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ පරිසරයත් එක්ක ටිකක් මුසු වෙලා පරිසරය දිහා ටිකක් බලලා මේ වටපිට ටිකක් ඒ කියන්නේ ගහකොළ දිහා ටිකක් බලලා හිත ටිකක් සැහැල්ලු කරගෙනම නිින්දට යන්න. ඒ කියන්නේ අපි බොහොම කලබලෙන් නිින්දට ගියාට නිින්ද යන්නේ නැහැ. හිතේ අවදිමත් බව කොහොමද තියෙනවා? එහෙනම් නික හොඳට හිත සංසිඳෙන්න දීලා සමනය වෙන්න දීලා අරමුණු ටිකක් සමනය වෙන්න දීලා ඊට පස්සේ මේ නින්දට යන්න තමයි සුදුසු. මොකද එන්න එන්න විපස්සනාවෙන් හිතේ අවදිමත් බව වැඩි කරනවා. හරි. පින්වත් ස්වාමින් වහන්සේ දෙපා නමදිමි. මා පර්යංකේ හොඳින් නිශ්චල වී සිරුර වෙත අවධානය යොමු කරමි. මට හුස්ම මුලදී හොඳින් දැනේ. හුස්ම ගන්නා සහ හෙළන විට පිළිවලින් උදරය හා පපුව පිම්බෙන හා හැකිලෙන බවක්, තදවන බවක්, ලිහිල්වන බවක් දැනේ. ඉක්මනින්ම එය නොදැනී යන අතර හුස්ම ගැනීම හා හෙලීම මගේ හිස තුල යමක් ඒමේ අතට අදින්නාක් මෙන්
ස්පර්ශයක් ලෙස දැනේ. එය දිගටම නිරීක්ෂණය කරන විට එම රළු සංවේදනය තුනී වී ගොස් උගුරේ පුළුම් පොදක් වදින්නාක් වැනි දැනීමක් හුස්ම සමග හටගනී. මා ඊටාම නිශ්චලව ඒ දෙස හොඳින් බලා සිටින විට එයද තෝරාගත නොහැකි තරම් සියුම්ම යන අතර හුස්ම ගන්නා හෙළනා විට මේ යයි නිශ්චිත කොට පැවසිය නොහැකි සියුම් සංවේදනයක් හටගනී. මේ අවස්ථාවේදී ශරීරයේ වේදනා තිබුණත් ඒවා මගෙන් ගිලිහි ගොස් ඇති බවක් දැනේ. වේදනා ශබ්ද ආදිය ශරීරයේ නොව අවකාශයේ කොහේ හෝ ඇති බව දැනේ. ඒවා පැහැදිලිවම මගේ නොවන නිසා ඒවාට පුපුරු ගසන්නට ඉඩහැර මම හුස්ම දෙස බැලිය හැකිය. අවසානයේදී හමුවන විස්තර කිරීමට අපහසු සංවේදනය වරහන ඇතුළේ තියෙන හුස්ම සමග ඇතිවන සමග මා සිටින විට සිත පිට යන්නට බලයි. ඉඳ හිට දිගු ගැඹුරු හුස්මක් පැමිණ යයි. මා ඊතා නිශ්චලය. මේ පිළිබඳ ගුණදොස් විවේචන දක්වා පහදා දෙනමෙන් දෙපා නැමද අයද සිටිමි. අක්මන් වහනවා ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් තාටික් ඉස්සරහට යන්න පුළුවන්. කාගෙද කියලා කියන්න පුළුවන්ද? මේ සක්මනේ තරතුරට කියවනම් හොඳයි. ස්වාමීන් වහන්සේ සක්මන හොඳට කෙරෙනවා. මට ඉරියව්වේ හොඳට සිහිය පිහිටවන්න පුළුවන්. බලන බලන පැත්තට ඒ දේවල් පේනවා. දැන් ස්පර්ශය බැලුවොත් අර පොළොවේ වදිනකොට ඒ තියෙන රළු ස්පර්ශය හොඳට හිතට වදිනවා. සමහර වෙලාවට මේ මුළු අවකාශයේ මේ රළු බව තියෙනවා වගේ දැනෙනවා. එතකොට වම දකුණ බැලුවොත් එහෙම තියන්න පුළුවන්. පය ගමන් කරන විදිහ බැලුවොත් දැන් මොකුත් මෙනෙහි කරන්න ඕනේ නැහැ. මෙනෙහි කරන්න තෝ යන්න පුළුවන්. මෙනෙහි කරන්නේ නැත්නම් අර ශරීරයේ දැනෙන ඔළුවේ ඉඳන් කකුලට යනකම් සම්පූර්ණේ දැනෙන දැනීම බලාගෙන කයට හොය යන්න ඇරලා යනවා කියලා පස්සෙන් යන්න වගේ පුළුවන්. හරි. සමහර වෙලාවට දැනෙනවා නිකන් ශරීරේ මගේම නෙවෙයි වගේ නිකන් යනවා. හරි. එහෙම දැනෙනවා. හරි. සක්මණේ වැඩ මොකක්වත් වෙනසක් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පුළුවන් නම් ඒ කියන්නේ යටිපතුල් වල වැඩියේ අවධානය යොමු කරාට වරදක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර මම මීට කලින් කිව්වා වගේ අපි යටිපතුල් වල අවධානය වැඩියෙන් යොමු කරන්න අපිට ටිකක් අභියෝගයක් තියෙනවා. මොකද ස්ථානයේ වශයෙන් ගත්තොත් සෑහෙන වෙනසක් තියෙනවා අපේ ඊළඟට යොමු කරන්න තියෙන තැන. වම් පාදයේ මුලින් යොමු කරන අවධානය ඊළඟට ආයෙත් සම්පූර්ණයෙන්ම දකුණු පාදයේ ඊළඟට යොමු කරන්න තියෙනවා. එතකොට ස්ථාන වශයෙන් ගත්තොත් හොඟක් වෙනස්. අපිට හොඳට හිතට يعني හිතේ පාලනයක් අපේ අතට එනවා. අපිට ඕන තැනට ඕන මොහොතේදී හොඳට එයිම් කරලා ඉලක්ක කරලා එතෙන්ට දාන්න පුළුවන්. ඒ ගතිය يعني බඳු හැකියාවක් වර්ධනය කරගන්න අවශ්‍යයි වසනාවේදී. ඊළඟට ඕක ඊළඟට අරන් ගන්න පුළුවන් ඉඳගෙන කරන භාවනාවේදී එතෙන්දී අපි පොඩ්ඩක් හිතේ සමාධියක් හදාගෙන නිකන් සූදානම් වෙලා ඉන්නකොට කායික වශයෙන් ඕනම තැනක දැනෙන සංවේදනයක් වෙන්න පුළුවන් වේදනා ස්වභාවයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන් අපි ඉන්නේ සෝදානන් ශරීරයෙන් කොතනද මේක පටන් ගන්න එතන අපි ඉන්නවා කොහේ හරි අපිටම කාය ඕනම තැනක ශනිකවම හටගන්න සංවේදනා හටගන්න මොහොතේම අපි එතන සෝදානන් ඒක මොකද කියලා බලන්න ඒක නිරීක්ෂණය කරනවා අපි දැන් ආයේ ඒක මත වෙලා ගියා ඔන්න තව තැනක පටන් ගන්නවා අපි එතනට දානවා ඒක නිරීක්ෂණය කරනවා මේ වගේ අපිට යහුසුලෝ මේ වැඩේ කරන්න පුළුවන් හැකියාව එනවනම් පස්සේ මුළු කයම මේ අපිට ඕන මේ කියන්නේ එකත් කියනවා නම් මේ නිකන් පරීක්ෂණාගාරයක් තත්ත්වෙටපත් වෙනවා. ඉතින් දැන් ඔය කියන්නේ මේ මේව ඇතුලේ ඔක්කොම බලන්න ගත්තේ ආනාපාන සතිය ටිකක් හැදුනට පස්සේද නැත්නම් මුලින්ම කියන්නේ හුස්ම රැල්ල ඔස්සේ ඇතුලට ගිහිල්ලා යන ගතියක්ද තියෙන්නේ? මුලින් ටිකක් සමාධිමත් කළා නැත්නම් එකම කළා එහෙමද කරේ නැත්නම් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම භාවනාව පටන් ගන්නකොට මට තේරෙන්නේ නැති නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ උපදෙස් විදිහට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් කරන්න පුළුවන්ද කියලා බැලුවා. හරි. ඒතර පුළුවන් වුණා. ඒක වෙන් කරලා දෙන සපයලා කියන ලක්ෂණය මොකක්ද ඇහුවාම අර උද්දරේ පිම්බීම හැකිලිම ආශ්‍රයෙන් තමයි ඒක තේරුණේ. හරි. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ gedara divavana කරනකොට නම් පැය භාගයක් විනාඩි 45ක් විතර ගියාට පස්සේ තුනී වුණේ. මෙහිදී දැන් හුස්ම තුනක් විතර යනකොට සමහර වෙලාවට ඒක එහෙමම තුනී වෙලා ගිහිත් අර හුස්ම ගන්න හිරන බව දන්නවා. දැන් ඒක කොහොමද හරියට කියන්නේ කියලා හොයනකොට තමයි අර ඊළඟ ලක්ෂණ තියෙන්නේ මේ කොහේ හරි වදිනවා. හරි. මොකක් හරි අන්තිමේට හිතා ගන්න බැරි මොකක් නමුත් සංවේදනයක් තියෙනවා මේක මේ මොකද්ද කියලා හරියට කියන්න බෑ. නමුත් මෙහෙම යන එක තේරෙනවා. හරි. අනේ ඒ වෙලාවට ඒ කියන්නේ වැඩිය එතෙන්දී ඒ කියන්නේ අපි මේ මට්ටමට එනවා කියන්නේ තව හුඟක් සැහැල්ලුවේ බොහොම කියන්නේ යටකට ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවදී හිත විසිරෝ ගන්න නැතුව ඒ කියන්නේ මේ කයේ කොතනද කියලාවත් හොයන්න යන්න එපා ඒ වෙලාවට. මේ නමක් දෙන්න යන්න එපා ඒ වෙලාවට. මේක මේ තදවීමද රළුවීමද එහෙමවත් නමක් දෙන්න යන්න එපා. පුළුවන් තරම් හිත සංසිඳවගෙන මුළු ලෝකෙම අමතක කරලා මේ දැනෙන
සුළු දැනීමේම හිත සමාධි කරගෙන ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒතර කියන්නේ අපි කියන්නේ විවිධාකාර දේවල් නම් කරන්නේ යෑමහරහා වෙන්නේ තව බරක්. අපිටම පටන් ගන්න එතනින් තමයි මෙනෙහි කිරීමක් හරහා තමයි පටන් ගන්නෙ. නමුත් හිත හොඳට සැහැල්ලු වෙනකොට, හිත හොඳට ඒකාග්‍ර වෙනකොට මේ අනවශ්‍ය දේවල් ටික ඔක්කොම හැලිලා මේ පූර්ණ يعني මේ අපි කරන ඉතාලම සියුම් වැඩේට අපේ පූර්ණ අවධානය එන්න ඕනේ. එතෙන්දී ඔය නම් කරන දේවල් කියන මේ කියන මෙනෙහි කරන දේවල් ඔක්කොම ඕනේ නැහැ. මේ කාලෙන් දේශයෙන් ඔක්කොම අයින් වෙනවා. අයින් වෙලා අපි ඉන්නේ මේ අමුතුම ලෝකෙක. ඒකේ තියෙන්නේ පුංචි සංවේදනයක් විතරයි. ඇතිවීමක් නැතිවීමක් විතරයි. ඉතින් අපිට මුළු يعني පුළුවන් නම් ඔය ඔක්කොම අමතක වෙනවා. ඒතර තියෙන ඕන ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක්. ඔහොම බල බල ඉන්න පුළුවන් නම් එතකොට ඒ කියන්නේ ඕක තව ටිකක් එහෙම යන්න දෙන්න. ඒ විදිහට වර්ධනය වෙන්න දෙන්න. ඒක මොකද්ද කියලා හොයන්න අවශ්‍ය නැහැ නේද සම්මස්. නෑ ඒ කියන්නේ අපිට තේරෙනවා දැන් කියන්නේ තේරෙන්නේ මොකක් හෝ හේතුවක් නිසා අපිටමු උතන දැනෙන්නේ අපිට මොකක් හරි හැතිලීමක් වගේ දෙයක් කියලා අපි හිතමු. නිකන් චලනයක් කියලා හිතමු. මොකක් හරි ස්පර්ශයක් හරි මොකක් හරි දෙයක් කායික වශයෙන් තියෙන යම් හේතුවක් නිසා ඔන්න මේ දැනීමක් පටන් ගන්නවා. ඒක ෂණිකවම නැතිලා යනවා. ආයි දැනීමක් පටන් ගන්නවා. ෂණිකවම නැතිලා යනවා. ඉතින් අර මෙතන තියෙන්නේ ඒ කියන්නේ ඔය අන්තිම ඇතිවීම නැතිවීම රාශියක් පමණක් බවට පත් වෙනවා. ඒ හරහා ගියාට වරදක් නැහැ. උද්‍යබ්බයන් පසනාවක් කියලා කියන්න පුළුවන් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් හිහෙති. වය ධම්මානුපස්සීවා කායස්මින් හිහෙති කියති බුදුහඳුර කියලා දෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇතිවීම රාශියක් තියෙනවා. නැත්නම් නැතිවීම රාශියක් තියෙනවා. ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් කියලා තත්ත්වයට දැන් අපි අඩු වෙලා තියෙන. ඒ කියන්නේ අපි පටන් ගන්නකොට සංඥා රාශියක් තිබුණා, තොරතුරු රාශියක් තිබුණා. දැන් ඒක අඩු වෙලා ගෙනලා හුදු ඇතිවීමක් නැතිවීමක් පමණක් බවට පත් වෙනවා. එහෙම තමයි මේක අඩු වෙවි යන ගමනක් තියෙන්නේ. ඉතින් ඕක තුල හොඳට හිත එකඟ වෙලා ඉන්නකොට ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඕක කාලයක් යනකොට තේරෙනවා ඔන්න මේ හරහාත් මොකද්දෝ දෙයක් හිතේ දෙනවා. ඒ කියන්නේ එක දවසකදී මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අහ මේ භවනාවේ යෙදෙලා අපි තුමු කාලයක් තිස්සේ ඕක යෙදෙලා ආපස්සට හැරලා බලනකොට අන්න හිතේ තියෙනවා ඒ කියන්නේ යම් සැලකිය යුතු වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි අරමුණක් දැඩිව ග්‍රහණය නොකරන ස්වභාවයක්. එකපාරට ඉස්සරහට පයින් නැති ස්වභාවයක්. නිකන් මේ එකපාරට ප්‍රතික්‍රියා නොදක්වන ස්වභාවයක්. ඊළඟට අරමුණු ඔස්සේ ඔන්ට්‍රා ඇලෙන්නේ නැති ගතියක්. නිකන් අපි නිකන් හුදෙකලා වෙන්න ගතියක්. මේ වගේ පොඩි පොඩි ලක්ෂණ ටිකක් අපිට නිකන් තේරෙන්න ගන්නවා අපේ චරිතය වෙනස් වෙලා කියලා. ඒ ටික වෙන්නේ දි කාලයක් යනවා. ඉතින් අපිට තියෙන්නේ මේක හැමදාම අඛණ්ඩව කරන එක විතරයි තියෙන්නේ. එහෙමයි සුබනස්. හොඳයි. තුන්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස පෙර දින කමඨහන් සාකච්ඡාවේදී දුන් උපදෙස් පරිදි සිත් අතර හිඩැස බැලීමට යොමු වුනේමි. සුපුරුදු පරිදි සක්මණකින් පර්යංකයට වාඩි වුනේමි. ඉරියව්වට හිත යොමු කර හුස්ම රැලි කීපයක් ගෙවෙද්දීම මුළු කයේම කම්පන චංචල මතුවිය. එකක් පසුපස එකක් එන්නක් මෙන්ද ඒ අතර හිඩැස්ද දුටිමි. ක්‍රමයෙන් කම්පන චංචල සංසිඳී ගියේය. කය සැහැල්ලුය. මනසද නිහඬය. ඒත් මතුවෙන්ට දඟලන සියුම් සිතුවිලි වගේක සේයාවක් දැනින. විනාඩි ගණනකට පසු සිතුවිල්ලක් මතුවිය. මතුවන විටම දැනගතිමි. දිගටම ගියේ නැත. සමහර සිතුවිලි දිගට ගියත් සමහර ඒවා කෙටිවිය. සිත් අතර ගැප් එක සොයා ගැනීමට උත්සාහ කළත් සිතක් මතුවී ටික වේලාවකට පසු ඒ ගැන දැනීමක් ඇතිවන්නේ. ඒ ගැන දැනීමක් ඇතිවන්නේ දැනීම සිදුවී ක්ෂණයකට පසුයි. සිත දකින්නේ සක්මනේදිත් මෙසේමයි. ඊයේ යෝගිනියක් ප්‍රකාශ කළ පරිදි අමතක වීම මටත් ඇති තවත් ගැටලුවකි. බොහෝ දේවල් අවශ්‍ය සහ අනවශ්‍ය අමතක වී ගොස්ය. මතකය අවදි කර ගැනීමේ ගැටලුවට නිතරම මුහුණ දෙමි. සුදුසු උපදෙස් ලබා දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද? මේ වයසට යනකොටත් ඉතින් අමතක වෙනවා. ඇත්තට ගිහින්ද? තාම ගිහිලා නැහැ නේ. 75යි සරණ. 75. තාම කොණ්ඩේ වැහිලා නැහැ හැබැයි. හොඳයි. එතකොට මේ කියන්න තියෙන එක يعني මතන අපි තමයි අර්ථ දක්වන්නේ අමතක වෙලා කියලා. ඇත්ත වශයෙන්ම වෙන්නේ මතන අමතක වීමකට වඩා ඒ කියන්නේ හිතේ දැන් අරමුණු يعني නිමිති ගන්න ද සබයක් තියෙනවා. අපි يعني නිමිති ගැනීමක් කරහා තමයි අපේ ඇතුලේ සංඥා වශයෙන් නිමිති ගත්තොත් තමයි මොනහරි තැම්පත් වෙන්නේ. දැන් අපි يعني විපස්සනාවේ ටිකක්
ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්න මට්ටමකදී, ඒ කියන්නේ එතෙන්දී මේ මොකද්ද මේ ඇති වෙන්නේ නැති වෙන්නේ, මේකේ නම මොකද්ද, මේකේ පාට මොකද්ද, මේකේ හැඩේ මොකද්ද කියලා නිමිති ගන්න අමාරුයි. එතන තියෙන හුදු ඇතිවීමක් නැතිවීමක් පමණයි. ඒ කාලේ යනකොට තේරෙන්නේ මේ ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා කිසි දෙයක් ගැන එච්චර ඇල්මක් නැහැ. ඉතින් හිතට අරමුණු එනවා අඩුයි. ඒ කියන්නේ හිත, ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේදී උනත් ඒකට ඒ තරම් රසයක් නැහැ. ඉතින් මේ ඕක ඉතින් හිමීට හිමීට පන්න ගන්නයි තියෙන්නේ. ඒක වැරද්දක් නෙමෙයි ඔතන තියෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ විරංජනේ වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒක අපි සාමාන්‍යයෙන් කායේ කානුපස්සේ විහෙරද චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවිහි කියලා. ඒ කියන්නේ අපිට අර අරමුණු වල තිබිච්ච රසය දැන් අපි සාමාන්‍යයෙන් අරමුණු වල රසය හොයන්නේ විවිධත්වයට යන්නේ එකක් ඇරුණකොටම තව එකක් ඉල්ලන්නේ ඒ කාමච්ඡන්දේ ස්වභාවය විචිත්තත්වයේ ස්වභාවය. ඉතින් අපි මේ භාවනාව කරා විශේෂයෙන් විපස්සනාව හරහා ඔන්න එකම අරමුණක් දීලා බලන් ඉන්න දෙනවා. දෙනවා බලාගෙන ඉන්නවා මේ අරමුණක් දැන් ගෙවිලා යනවා. ඒ අරමුණේ තියෙන රසයත් නැති වෙලා යනවා. අනුප්‍රහරි ඒකාකාරී බවක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට හුරු වෙනවා දැන්. ඒකට හුරු වෙනකොට දැන් අර අලුතෙන් දේවල් ඉල්ලන ගතියක් නැහැ දැන්. අලුතෙන් අපි කාමච්ඡන්දේ යන ගතිය අඩුයි. ඒ වෙනුවට තියෙනවා ඒකාකාරී බවක් තුළ හැබැයි සංසිඳීමකින් ඉන්න පුළුවන්. ඒකට අර මේ හිතට උඟා කරමුණු ගන්න ස්වභාවයක්, නිමිති ගන්න ස්වභාවයක් වෙනුවට නිකන් හිත ටිකක් දැන් ටික ටික කියන්නේ අනිත් දේවල් ගැන වැඩිය තකන් නැතුව තමන් එක්කම ඉන්න හදන ගතියක් තියෙනවා. ඒකට ඒ තරම්ම කියන්නේ ඇතුලේ කියන්නේ අපේ එන අපි ගැටෙනවා නම් ඇලෙනවා නම් ඒ වගේ තත්වයන් මත තමයි මේකේ ඇතුළේ දේවල් තැම්පත් වෙන්නේ. දැන් වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. ඒ නිසා අපි ඔක අත් දක්වන්නේ මේ අමතක වෙනවා. ඉස්සෙල්ල තරම් මතක හිටින්නේ නැහැ. එහෙම තමයි අත් දක්වන්නේ. හැබැයි කාලයක් යනකොට, ඒ කියන්නේ ඔය ටිකක් කොහොම යන්න, ඊට පස්සේ අපිට ඕන ටික මතක හිටිනවා. ඕන ටික මතක හිටිනවා. අනිත් එක මේ මතක හිටින්න පුළුවන් හොඳ පසුබිමක් හැදෙනවා. ඒකමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හොඳට සතිය දියුණුනහම ඒ කියනවා මේ පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා ලස්සන වචන දෙකකින් කියනවා. හොඳට සතිය දිනු වුණාම ඒකේ තියෙනවා හොඳම ශ්‍රේෂ්ඨම සතිමත් භාවයක් තියෙන්නේ. මේ සතිමත් බව හරහා සෑහෙන අතීතයක් يعني සෑහෙන කාලයකට කලින් කරපු දේවල් කියපු දේවල් ඔක්කොම මතකයි කියනවා. ඒක මේ හැබැයි මේ මතකේ එන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්න අපි සාමාන්‍යයෙන් භවනා නොකරන කෙනෙක් අපිට තියාගන්න නම් එයා අපේ උන් සතියකට දවසක් ආයෝගේ ඉස්සරහට නම් මතක් කරගන්න ඕනේ. ආයේ සතියකට වරක්වත් මතක් කරගන්න ඕනේ. මොකද මේ නැත අමතක වෙනවා. දැන් මෙතෙන්දී එහෙම එකක් නැහැ. මෙතෙන්දී මේ ටික අපි තේරුම් ගත්තා. එහෙම ඉනකට හිත තියෙන්නේ 16. හිත තියෙන්නේ ගන්න සැහැල්ලුවෙන්. හැබැයි මාසයකට පස්සේ මතක් කරන්න ඕනුනොත් මතක් වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඊට අර අපි සාමාන්‍ය පොඩ්ඩ වෙලා තියෙන ක්‍රමය නෙමෙයි දැන් යන්නේ. දැන් යන්නේ මේ ඇතුලේ තොරතුරු තැම්පත් වෙන්න පුළුවන් පසුබිමක් සකස් වෙනවා මුලින්ම. දැන් අපි දෙයක් මතක තියාගන්න නම් අපේ හිත හිතන්න අපේ හිත බොහොම කෙලස් බහුලයි, අරමුණු බහුලයි, සංඥා බහුලයි හිත අවුල් වෙලා තියෙන්නේ. ඒබඳු වෙලා ඒබඳු පරිසරයක හිතේ දෙයක් මතක තියාගන්න දරන උත්සාහයකයි. එහෙම නැත්නම් හිත බොහොම සංසිඳලා, බොහොම නිස්කලංකයි, හිත පිරිසුදුයි, බොහොම වර්තමානයේ ජීවත් වෙන්නේ. ඒබඳු සිතක් දෙයක් මතක තියාගන්න දරන උත්සාහයකයි අතර මේ දෙවෙනි අවස්ථාව තමයි සාර්ථක. يعني මතක ශක්තිය වැඩි වෙන්න ඕන කරන සියලු සාධක ටික මේ දෙවෙනි අවස්ථාවේ තියෙනවා. ඒ නිසා අපි විපස්සනාවක් වඩන යෝගාවචරේ පස්සේ හොඳට විපස්සනාවකින් හිතේ අවදියක් හදාගෙන සංසිඳීමක් හදාගෙන පතක් පතක් බලනකොට වැඩක් කරලා කරනකොට එතෙන්දී වමනා කරන තොරතුරු ටික හොඳට යාගේ වර්තමානයේ තියෙනවා. මොකද යා ජීවත් වෙන්නේ හුඟක් වෙලාවට වර්තමානයේ. වර්තමානයේ කටයුත්තක් තමයි එතකොට හිතේ ඇතුලේ තැම්පත් වෙන්නේ. ඒ නිසා මාස ගානක් කවුරුදු ගානක් ගිහිල්ලා වුණත් ඒ කරපු දේ මතකයි. එහෙම තත්ත්වයක් තියෙනවා. හැම මොලේ තේරෙන්නේ ඔක්කොම අමතක වෙනවා. දැන් ඉස්සෙල්ලා තරම් හිතේ රැඳෙන්නේ නැහැ කියලා තමයි අපි ඒක අත් දක්වන්නේ. එහෙනම් ඕක ඒ කියන්නේ මේ පාඩුවක් විතර නෙමෙයි සරකන්න තියෙන මේ භවනායේ වර්ධනයක් වෙන්නේ. ඉතින් තව දැන් හිතේ තේරෙනවා නම් හිඩස් ටිකක් අහරමේ දැන් අරමුණු වෙනවා නම් ඒක වරදක් නැහැ. මතු නොවෙනවා නම් ඒත් ඉතින් ප්‍රශ්නෙකුත් නැහැ. ඒ කියන්නේ මතු වෙන වෙලාවට පුළුවන් තරම් මේ හිඩස් ස්වභාවය තේරුම් ගන්න. මෙහෙම ඒ කියන්නේ අපි මේ හිත කියලා කියන් හිටියට හිත මොහොතක් පාසා දැන් අරමුණු අල්ලන අල්ලයි ඉන්නේ කියලා හිතන් හිටිට දැන් ටිකක් යනකොට තේරෙනවා මේ අරමුණක් එනවා අපි ඇත මේ ඒකට සහභාගි නොවි හිටියොත් ඔන්න යනවා එනවා යනවා ඊට පස්සේ සමහර වෙලාවට මේ අතර හිඩැස් තියෙනවා ඉතින් මේ ටික 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 ඔය හිඩැස් වලින් තමයි මේ අස්සකට බහින්න තියෙන්නේ. ඔව් අර මං කිව්වේ මේ අර සමහර වෙලාවට නේ මොන හරි යටින් ඉන්නේ ගෙනෙනවා වගේ සිතුවිලි යටින් එන්න හදනවා එන්න හදනවා හරි ඔව් ඉන්නේ නැහැ හැබැයි ඔව් ඉඳලම එනවා ඒවා ඉන්දලම එනවා ඒ කියන්නේ නෑ බයිදීවා
එච්චර හොඳ ඒවා නෙමෙයි ඉන්න. නෑ ඔක්කොම මම තමයි ඉතින් මෑණියන් ගෙදරක් නෑ. අපි ඉන්නේ නම් ඉතින් හරිම ඉතින් සාන්ත දාන්ත කට්ටිය වගේ තමයි. ඉතින් යට තියෙන්නේ ඕම තමයි. ඉතින් හැබැයි ඒව එන්නත් ඕනේ. එහෙනම් මේ කියන්නේ එන්න වෙලාවට එන්න දෙන්න. හැබැයි ඒ එකක්වත් තමගේ කරගන්න එපා. කියන්නේ අපි දැන් ගණිකර විරුද්ධ භාවයකට යන්නේ. මේ විරුද්ධ භාවය හරහා අපේ හිත කියන්නේ අපි දැන් අර සමාධියක හිර කළා තද කළා මේවා එන්න නොදී ඉන්න පරිසරයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වෙනුවට තියෙන්නේ විරුද්ධ භාවයක්. මේ එකක්වත් නෑ. කියන්නේ මේක සුද්ධ වෙනවා සුද්ධ වෙන්න නම් අපි මේක කියන්නේ විරුද්ධ කරන්න ඕනේනේ. කියන්නේ යට තියෙන දේවල් එළියට එන්න ඕනේ. කියන්නේ ඇතුලේ තියෙන ආශ්‍රව වශයෙන් තියෙන දේවල් මොකක් හරි හේතුන් හරහා එළියට ආවොත් විතරයි ඒ ටික සුද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්සා ඒක එන එකේ වාසියක් තියෙනවා. හැබැයි ඒක අහුවෙන්නේ නැතුව මේ එන්න දේ නරක වෙන්න පුළුවන්. නමුත් අහුවෙන්නේ නැතුව ඒ ටික එහෙම්ම යන්න දෙන්නේ තියෙන්නේ. ඒ ගිය පමණට සුද්ධ වෙච්ච තරමට අපේ නිදහස් සුද්ධ වෙච්ච තරමට හිත සැහැල් වෙනවා. අර දැන් දැනීම් වුණා චුට්ටක් පහ වෙලා දැනෙන්නේ සමිනහන්සේ මොකද? නෑ ඒ කියන්නේ කොහොමත් හිතෙන් හිත බලනකොට කොහොම කියන්නේ අපේ කියන්නේ චිත්තක්ෂණ වාරසක් පැත්තකින් ඔබ විස්තර කරනවා නම් ඉතින් අපි පහ වෙච්ච චිත්තක්ෂණයක් තමයි ඊළඟ චිත්තක්ෂණයෙන් දැකගන්නේ. ඒකේ වරදක් නැහැ. කියන්නේ සාමාන්‍ය කියලා ඥාතංච ඥානංච උභයෝපි පස්සති කියලා. එහෙම කියන්නේ දැනීම අපිට දැනුමට අරමුණු වෙන අරමුණුකුත් තියෙනවා. ඕනනම් ඒක දැනගත්ත හිතත් බලන්න පුළුවන්. දැන් මේ යන්නේ දැනගත්ත හිත බලන වගේ දෙයක්. මේ හිත අරමුණු කරන් ඉන්නවා තව මොකක් හරි වෙනත් දෙයක්. දැන් මේ දකින හිත බලනවා තව හිතකින්. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. ඉතින් දැනට නිකන් සාමාන්‍යයෙන් එන අරමුණ අහුවෙන්නේ නැතුව පිට කර කර යන්නයි තියෙන්නේ. අතහැර අතහැර යන්නයි තියෙන්නේ. ඔව්. යන විදිහ හොඳයි. ඇත්තට මේ කලබලයක් වෙන්න දෙයක් නැහැ. සක්මන්නේ කොහොමද තත්ත්වේ? සක්මන්නේ සක්මන් භාවනාවත් දැන් හොඳට කළොත් තමයි අර විදිහට ඉරියව්වට හිත පුදාපු ගමන කම්පන චංචල රාශියක් එන්නේ. සක්මන් දැන් අරමුණට ඒ කම්පන චංචල වලට සක්මනේ දිහිත දාන එක වෙහසක්ද නැත්නම් හිත කැමැත්තෙන්ම සැහැල්ලුවෙන් ඉක් කරනවා? මේම මගේ වැටෙනවා ඒකට. සක්මන්නේ එහෙම යනවා. සිහියෙන් මේ හිදි නිසන්වනේ දී ඉතින් ඒක සක්මනකින් පස්සේ පරෙන්කට ආපු ගමන් මේක වෙනවා. හුස්ම රැලි බලන්න වෙන්නේ නැහැ එච්චර. එතකොට කියන්නේ හුස්ම රැලි බලන්න නැතුව කෙලින්ම කම්පන චංචල ස්වභාවයට දානවා. ඉරියව්වට හිත දානවා. දාලා ඊළඟට හුස්ම රැලි දෙක තුන යනකොටම අර ටික එනවා එකපාරට. මොකද්ද වෙන්නේ? මේ අර කම්පන චංචල ටික. හරි. ඊට පස්සේ ඒක බලනවා. ඊට පස්සේ ඒක බලනවා. හරි. බලලා ඉතින් ඒක ගෙවිලා යනවා. හිමීම සිවුම් වෙලා යනවා. හරි. ඊට පස්සේ තමයි අර මේ හොඳට නිහඬයි මනසයි කයයි දෙකම ඊට පස්සේ තමයි මම කියලා තියන්නේ අර යටින් නිකන් මොනවද එනවා වගේ මනස නිහඬ වුණාට හරි පොඩි කුණුකුණු ගෑමක් තියෙනවා. නෑ ඒ ටිකට යන්න දෙන්න. ඒ කියන්නේ අපේ හිතේ කියන්නේ අපි යම් පමණක පිරිසුදු බවක් ආවට තාම පොඩි කියන්නේ ඡායා මාත්‍රයක් වශයෙන් ඇතුලේ කතාව යනවා. ඒ කියන්නේ ඔක්කොම ටික තමයි ඉතින් සුද්ධ වෙයි යන්න ඕනේ සම්පූර්ණ පවිත්‍රතාවයෙන් නැහැ තාම. සම්පූර්ණ පිරිසුදු බව තාම හිතේ නැහැ. හැබැයි සැලකිය යුතු ප්‍රමාණයක් දැන් සුද්ධයි. සුද්ධ කියන්නේ මේ රහත් වෙලා කියන එක නෙමෙයි මං කියන්නේ. මේ කියන්නේ මේ වෙලාවේදී අරමුණු වැඩි නැති ස්වභාවයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් තියෙන්නේ අපේ හිතේ තියෙන හිතේ කියන්නේ වේගය නිසාම අරමුණු රාශියක් තියෙන ගතියනේ සාමාන්‍යයෙන් දෙන්නේ. ඒ වෙනුවට දැන් ඔන්න අරමුණු අඩු වෙලා ඒත් පොඩ්ඩක් තව තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒක කියන්නේ මේකේ යෙදීම හරහාම තව තව ඉතින් ප්‍රසුදු වෙන ගතිය වෙනවා. කියන්නේ හිතේ තියෙන පැහැදිලි ගතිය එන්න වැඩි වෙන එකයි වෙන්නේ. හොඳයි. ඊළඟට හතරවන ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව පටන් ගතිමි. ඉඳගෙන හිත තැන්පත් කරගෙන මූල කර්මස්ථානයේ අනුව හිත දෙස බලා සිටියෙමි. වේදනාවල් දැනුණද ඒ දෙස බලා නොසිටියෙමි. හිතට එන අරමුණු දෙස බලා පෙර පරිදිම ඒ වාට හිත නොයොදා ආස්වාසයට ප්‍රාස්වාසයට හිත යෙදෙව්වෙමි. හිස්තන තුලදී ගැප් එකේ ඊටාම නිහඬ බවක් පෙරට වඩා දැනුනි. මේ කාලය පුරාවටම සුදු සෞම්‍ය ආලෝකයක් මා ඉදිරිපත් පැවතුනි. ඒ වේලාවට එම ආලෝකය තීව්‍රතාවය වැඩි වුවත් එය මහත් සහනයක් විය. හිතට එන අරමුණු වෙන්කර හඳුනා ගතිමි. එයද පෙර පරිදිම යන්නට හැරියමි. ඊයේ රාත්‍රියේ වාහනයක නලා නාදයට වරහන් ඇතුලේ තියෙන ඇම්බියුලන්ස් එකක් වගේ හිත විසිරුණි. හිත
ශබ්දයක් ගැනීම හිත ශබ්දයෙන් ගැනීමට නොහැකි විය. පසුව එම ශබ්දයේ භාවනාවන් ලෙස විනාඩි දෙකක් පමණ ශබ්දය තිබෙන තුරු එම ශබ්දයේ අඩුවැඩි වීමට හිත යෙදෙව්වෙමි. එහෙත් ආලෝකය තිබිනි. ඔබ වහන්සේ පැවසූ පරිදි ආලෝකයේ දෙස බලා සිටින විට ආලෝකය වම්පස සිට දකුණුපසට ඉදිරියට ඇදී ගියේය. මා ඒ දෙස නොබලා සිත දෙස බලා සිටියෙමි. අරමුණ එන වේලාව දෙසද බලා සිටියෙමි. අරමුණ තුල කිඳාබැස සිටීමේ නැත. දවස පුරාම පරයන්කේදී අරමුණු නැතිම වේලාවන් ටිකක් පමණක් බව දැනී ගියේය. අරමුණු අතර ගැප් එක අඩුකර ගැනීමට වීරය වැඩි වෙමි. සාර්ථක විය. හිතට මහත් නිදහසකි. ලොකු ස්වාමීන් වහන්සේට හා ඔබ වහන්සේට ඉක්මනින් නිර්වාණය ලැබේවා. තෙරුවන් සරණයි. මම හිතන්නේ මෑණියනේ මෙතන තියෙන නම් අර මේ අරමුණු අතර හිඩැස අඩු කරගන්න උත්සාහ කරා කියලා. හැබැයි ඒකේ අනිත් පැත්තයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අරමුණු වලට වැඩි තැනක් දෙන්නේ නැත්නම් ඒවා ඉක්මනට යනවා. එතකොට හිතේ නිදහස වැඩි වෙනවා. වැඩි වෙන පැත්තයි වෙන්නේ. ඒ පැත්තට ගියා නම් හරි. එතකොට ඒ යන්න එතකොට හිතේ නිදහස වැඩි, හිතේ පැහැදිලි බව වැඩි. අපිට අර මේ පැත්තේ දැන් සමත පැත්තකුත් තියෙන හින්දා ඒ පැත්තේ වැඩි සමාධියට වැඩි යන්නේ නැතු සතියෙන් සතිය ඉස්සරහට අරගෙන යන්නේ තියෙන්නේ. ක්‍රමයේ තේරලා තියෙනවා කියන ද මට හිතෙනවා. හොඳයි. හරි. පස්වෙන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්ස. මම ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වෙන අවස්ථාවේදී ඔබ වහන්සේ දුන් උපදේශ මත කයේ තීව්‍ර ස්පර්ශයන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදුණෙමි. අද උදේ 10:00 සිට පමණ මට මගේ සිත හිස් වූ ස්වභාවයක්ද අන් අය සමග කතා කිරීමට වචන නැති ස්වභාවයක්ද ඇති වී තිබේ. ලෝකයම නැති නැවතී ඇත්තාක්සේද සිතට මහත් වූ නිදහසක්ද ඇත්තේය. වතුර බොන්නට වාඩි වූ මොහොතේ පවා ඇස් වසා භාවනා කිරීමට සිත්වේ. මෙවැනි අත්දැකීම් මීට පෙර තුන් වතාවකදී අත්දැක ඇත්තෙමි. එක අවස්ථාවක මේ තත්ත්වය දින දෙකක් පමණත්, තව අවස්ථාවක එක් දිනකටත්, අනෙත් අවස්ථාවේ පැය කිහිපයකුත් පැවතිනි. මා කෙරෙහි කරුණාවෙන් මේ தත්ත්වය පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. ඔව් කාගෙද කියන්නේ පුළුවන්ද? අපි එදා කතා කරපු වෙලාවේ මොනවද කිව්වේ මට පොඩ්ඩක් මතක් කරගන්න. ස්වාමීන් වහන්සේ අර මම කාලයක් භාවනා කරා. එතකොට මම අර ආනාපාන සතිය බොහෝතකට වාඩි වෙලා ඉන්නකොට මේ සිතුවිලි නැති වෙන தත්ත්වයක් ඇවිල්ලා ඒ தත්ත්වේ තමයි දිගටම තිබ්බේ. ඒ කියන්නේ කොච්චර භාවනා කියන්නේ අවුරුදු 3-4ක් භාවනා කළාද? 10ක් විතර. 10ක් විතර. ඔව්. හරි. එතකොට කඩින් කඩ තමයි ස්වාමීනි. හරි. දැන් මේ මෑත කාලේ තත්ත්වය ගත්තොත් ගෙදරදී භාවනා කරනවද? දැන් ස්වාමීනි ඔය තත්ත්වය ඇති වුණාට පස්සේ මම භාවනා කරන එක නැවැත්තුවා. ආ මොන තත්ත්වයක් වුණාමද? අර වචන නැති තත්ත්වයක් ඇවිල්ලා නිකන් ලෝකෙම නැවතිලා තියෙන වගේ එහෙම තත්ත්වයක් දවස් කීපයක් ඒක දිගටම තිබුණා. ඒක නිසා මම ඊට පස්සේ දැන් හොඳයි. එතකොට මේ දැන් ඉතින් ලෝකෙ නෙමෙයි නවතින්නේ, අපේ හිත තමයි නවතින්නේ. දැන් අපේ හිත තමයි සාමාන්‍යයෙන් දුවන්නේ. මොකද අපේ ඇතුලේ يعني හිතට يعني තෘප්තිමත් බවක් නැත්නම් ඇතුලේ තියෙන ඕන බවක් නම් ඇතුලේ තියෙන අසහනයක් නම් හිත සම්පූර්ණ තරම් එළියට දුවනවා. නමුත් අපි බුදුහාමුදුරු කියන මේ කාය අනුපස්සනාවේදීම හරහා කියන වෙන දේවල් ඕනේ නැහැ, වෙන කියන්නේ චිත්තානුපතන මේවට යන්න ඕනෙත් නැහැ. කෙනෙක් මේ කායගත සතියේ දෙනා නම් ඒකුණත් ප්‍රමාණවත් කියන මේ හිත තමන් එක්කම ඉන්න. එතකොට මේ බුදුහාඳුරු කියන මේ අජත්ත මේව චිත්තං සම්තිට්ඨති සම්නිසේදති ඒකෝ දිහෝති සමාධියති. මේ වෙන වෙන දේවල් හොය හොයා යන්නේ අපේ හිත මේ ඇතුලේ සතුටක් නැත්තා. ඇතුලේ තෘප්තිමත් බවක් නැත්තා. දැන් කයෙහි කයානුව බලන්න අපි පුරුදු වුණාම හොඳට මේ භාවනාවක් වඩනකොට හිතට තේරෙනවා මේ ඇතුලේ තියෙන සහනයක්. ඇතුලේ දැවීමක් නැතුව ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඇතුලේ තියෙන්නේ හොඳ يعني වාතාවරණයක් කියලා තේරෙන්න හිත විසින්ම මේ ඇතුලේ ඉන්න පටන් ගන්නවා. එතකොට හැබැයි අපිට තේරෙන්නේ දැන් හිත කොහෙවත් යන්නේ නැහැ. නිකන් දැන් එතකොට මේ ලෝකෙ ගැන එච්චර වටනකමක් නැහැ. ලෝකෙ විචිත්‍රත්වයක් දකින්න වෙනුවට මේ ඇතුළතම තියෙන සංසිඳීමක්, ඇතුළතම තෘප්තිමත් බවක් තියෙනවා. ඔය ලස්සන සූත්‍රයක් එහෙම තියෙනවා මේ බුදුරජාන් වහන්සේ මේ يعني එක්තරා අවස්ථාවක මේ බමුණු ගමකට වඩිනවා. බමුණු ගමකට වඩිනකොට මේ ඉතින් බමුණෝ බුදුරජාන් වහන්සේත් එක්ක විරුද්ධයි. මොකද කරන්නේ හැම ලිඳකටම දානවා පිදුරු එහෙම ජරාවල් දාලා දැන් ඔක්කොම දැන් ලිංගවල වතුර නැහැ බොන්න.
ඊපස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආනන්ද හැඳුරන්ට දැන් මේ පොඩි පාඩමක් උගන්වන්නත් එක්ක කියනවා ආනන්ද මේ මට පිපාසයි කියලා පාත්‍රය දෙනවා වතුර අරන් ඉන්න කියලා. ඉතින් ආනන්ද හැඳුර දන්නවා සිද්ධිය. ආනන්ද හැඳුර කියනවා මේ භාගතුන් වහන්සේ මේ ඉස්සරහා ගම තියෙනවා. ඒ ගමේ අපේ දායකය තමයි ඉන්නේ. මේ ගමේ නම් වැඩේ අවුල් වෙලා තියෙන්නේ. තේනින්දා තව ටිකක් ඉවසන්න මේ වතුර ගේන්න විදිහක් නැහැ කියලා කියනවා. ඉතින් බුදුහාඳුර නැවතත් නෑ ආනන්ද වතුර මට දෙබයි කියලා කියනවා. ඉතින් ආනන්ද හැඳුර ආයිත් කියනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් කියනවා නෑ ගිහිලා වතුර ගේන්න කියලා. දැන් ආනන්ද හැඳුර යනවා ලිඳක් ගහවට. යනකොට අර ලිඳ උතුරන්න ගන්නවා. ලිඳ තමා විසින්ම වතුර උතුරනවා. අර තිබිච්ච කසල ඔක්කොම අයින් වෙලා දැන් මේ පිරිසුදු වතුර දැන් උතුරනවා. ආනන්ද හැඳුර ඒක දැකලා සතුටටපත් වෙලා මවිත වෙලා වතුර පාත්‍රයකට තරම් එනවා දැන්. බුදුහාඳුරන්ගේ පාත්‍රයටම වතුර අරන් ඇවිල්ලා බුදුහාඳුරන් දැන් පූජා කරනවා භාගතුන් වහන්සේ. මෙහෙමයි මෙච්චර මේ බමුණ මෙහෙම දේවල් කළාත් දැන් ස්වාමීන් වහන්සේට වතුර අරන් ඉන්න ගියාම මෙන්න මේ වතුර උතුරගෙන යනවා. මම ඔන්න වතුර අරන් ආවා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරන් අහන මේ පිපාසය සංසිඳලා තියෙනකොට මොකටද වතුර? එතන මේ පාඩම් දෙකයි යතුන ඇතන බමුණන්ට එක පාඩමක් ආනන්ද හැඳුනට තව පාඩමක්. ඉතින් වගේ සත්‍යයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ තණ්හාවක් කියලා දෙයක් නැහැ. තණ්හාව එතන කියන්නේ මේ නිකන් වතුර තිබහ නෙමෙයි. ඒ තණ්හා පිපාසයේ සංසිඳලා තියෙන්නේ. අන්න ඒ වගේ සත්‍යයක් තියෙන්නේ. අපේ හිතේ අර තණ්හාව තියෙන තාක් එතන තියෙන පිපාසාවක්. ඉතින් තෘප්තිමත් නැහැ. හැමතිස්සම මොනවද වුණා මදි ගතියක් තියෙන්නේ. ඌන ඌනෝ ලෝකෝ කියන කියන්නේ. තණ්හා පිපාසයේ තියෙනකන් අපිට ඌන බවක් තියෙන, අතෘප්තිකර බවක් තියෙන. නමුත් මේ විපස්සනාවක් වඩන්න අපිටම කෙනෙක් රහත් වුණා කියලා. ඒ රහත් වුණා නම් ඉතින් ඇතුලේ ආයේ ප්‍රශ්නයක් නැහැ. එයාට ඉතින් එළියට යන්න උවමනාවක් නැහැ හිතට. අන්න ඒ වගේ තත්ත්වයක් පොඩ පොඩ ඉතින් එන්න ගන්නවා විපස්සනාවේදී. එතකොට ඉතින් අපි හිතන්නේ මේ ලෝකේ නතර වෙලා දැන් ලෝකේ නිකන් මං නිකන් කොන් වෙලා වගේ. එහෙම තමයි ඉතින් ඔක අර්ථ දැක්වෙන්නේ. හැබැයි එතන තමයි යන්න දෙන පැත්ත. ඉතින් යන්නේ උඩුගම් බලා තමයි පීනන්නේ. ඉතින් අපිට ඕනේ රැල්ලට අහුවෙලා ගහගෙන යන්න නම් එහෙමත් පුළුවන්. මං හිතේ වැරදි භාවනාවක් කළා නිසා කියලා ඉස්සෙල්ලා. නෑ මං හිතන්නේ නැහැ එමේ කියලා. දැන් බලන්න මේ හරහා දැන් කරන භාවනාව හරහා දැන් අපි දැන් කතා වෙලා මෙහෙදි වඩන්න ගත්තේ කොයි විදිහටද මට ආයි පොඩ්ඩක් කියන්න. සම්මන්ත්‍රණය දැන් මම සක්මන් භාවනාව කළා. ඊට පස්සේ වාඩි වුණාම ඒ වෙලාවට ප්‍රකට වෙන තැනකින් තමයි කියන්නේ ආනාපානයේ ප්‍රකට වෙනවා. ආනාපානයෙන් වැඩි වෙලා යන්නේ නැහැ. හැබැයි සංසිඳෙනවා. සංසිඳිලා එතකොට සිතුවිලි නැති අවස්ථාවක් එනවා. ඒ වෙලේ ටිකක් වෙලා ඉඳලා සංඥාංශ කිව්වා වගේ අර ස්පර්ශයේ තීව්‍ර වෙන තැන්වලට තමයි අවධානය යොමු කරේ. හරි. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ එච්චරම මේ ඒ කියන්නේ ඔය නාඩි වැටෙන ඒ වගේ රස්නිය ඒ වගේ යම් තරමකට එච්චර ප්‍රකටව නෙමේ සාමාන්‍ය තරමකට වැටෙනවා. වැටෙනවා. හරි. ඒ විදිහට තමයි කරගෙන හිටියේ. ඔව්. දැන් ඒත් අර මේක ලියලා තියෙන ආයත් මොකද නතර වුණ කතාවක් තියෙනව නේද ලියලා? දැන් තමයි සම්මන්ත්‍රණය ඒ විදිහට දැන් කතා කරගන්නත් අමාරු වචනත් නැහැ වගේ නිකන් පැත්තකට වෙලා ඉන්න ඒ වගේ විදිහක් තමයි. ඒ කියන්නේ දැන් මේ දැන් ඔය මට්ටමේදී එහෙම එනවද? අද තමයි අදත් නැවත සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් කරන්නේ ආනාපාන සති සංසිඳනවා. සංසිඳනට පස්සේ මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර ස්පර්ශයන්ට හිත යොදමින් ඉන්න එකයි කරන්නේ. ඒත් නිකන් අමාරුයි කතා කරගන්න. ප්‍රශ්නයක් නැහැ. ඔහොම යන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඇතුලේ කතාව අඩුවෙච්ච තරමට තමයි සහනයක් තියෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන සංසිඳීමක්. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ කියන්නේ වෙන කෙනෙක් කතා කරන්නේ නැත්නම් අපි තනියෙන් හරි කයෝගියෝ ඉන්න කෙනෙක් කරන්නේ. ඉතින් මේ ඇතුලේ කතාව සංසිඳෙන්නේ නැතුව විපස්සනාවක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ඇතුලේ කතාව කියන්නේ ඇත්තටම රෝගයක්. බුදුහාඳුරු කියන්නේ. ඉතින් අපි මේ කෙනෙක් නැහැනේ ඇතුලේ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. අපි නිකන් දෙන්නෙක් එක්ක කතා කරනවා වගේ කතා කර කර ඉන්නේ. ඉතින් ඕකේ යම් පමණක මේ ඕන්ට වඩා වැඩි වුණොත් ඒ මනුස්සයාට පිස්සු කියනවා. දැන් පිස්සෝ ඇත්ත වශයෙන්ම අපි සාමාන්‍යයෙන් පිස්සෝ කියලා ගාල් කරන කට්ටිය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ කෙනෙක් ළඟ නැහැ කතා කර කර ඉන්නේ හැබැයි එහෙම ಜಾති කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මේ මේකේ යන්න පුළුවන් උපරිමයකට ගිහිල්ලා සීමාවට ගිහිල්ලා අපිට එච්චර පිස්සු නැහැ ඉතින්. ඒතකොට අපි කියනවා අපිට පිස්සු නැහැ අන්න අරයට තමයි පිස්සු තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අපිටත් පිස්සු තියෙනවා. ඒ පිස්සු තමයි අඩු වෙන්නේ. ඉතින් ඒ ඇතුලේ කතාව සමනය වෙච්ච මට්ටමක් තමයි ඔය යන්නේ. පුළුවන් තරම් අපි මෙනෙහි කිරීමක් මුලින් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒකත් අඩු කළා, ඒකත් නැති කළා. බොහොම නිහඬ මනසකින් මේ කායික දෙයක් නිරීක්ෂණය කරද්දී හිත සංසිනීමක්, හිත තේරෙන නිකන් ඇතුලේ කතාව නතර වීම අපිට තේරෙන නිකන් හිත නතර වුණා වගේ. මොකද මෙතෙක් කාලයක් කියෝ කියෝනේ හිටියේ. දැන් එහෙම කියවන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ බොහොම
නිහඬව නිරීක්ෂණය කිරීමක් තියෙන්නේ. ඉතින් ඒකේ කිසි වරදක් නැහැ. ඒක කරගෙන යන්නේ Tamanthama තේරෙයි මේකේ ලොකු සාහනයක් තියෙනවා කියලා මේ මත්ත මේ පව. ඉතින් වාසියට ගන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. ස්ථිරවන්සේ. හයවන ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි ඊයේ සවස් වරුව අද මේ මොහොත සිත දිහාම බලාගෙන සිටියා. අරමුණු ඒම ඉත අල්පයි. ආපු අතීත අනාගත අරමුණත් මේ මොහොතට ඇවිත් යයි. අද උදේ සක්මනේදීත් පතුල ස්පර්ශය සිත මෙසේ යන විට දෙතැනම එකට එකතු වන බව බොඳ වී ගියාක් මෙන්ම දැනී ගියා. සක්මන තව දුරටත් කරගෙන යාමට අපහසුතාවයක් දැනුණා. පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් සක්මනේ කියන්නේ අපි හොඳට කරගෙන යනකොට හිත නිකන් යන්න බැරි ගතියක් තේරෙනවා නම් තව ඇවිද ගන්න බැහැ. එහෙම නැත්නම් නිකන් පැත්තම අඳුර වෙලා SPA වේගෙන වගේ එනවා කියන්නේ. ඒ කියන්නේ හිතව දැන් හිත ඉල්ලනවා තව ටිකක් නිකන් සමාධි වෙන ස්වභාවයක්. එතකොට සක්මන රළු වැඩි. ඒකට තියෙන්නේ එක්ක හිතගෙන එහෙම්ම හිතට ටිකක් සංසිඳෙන්න ඉඩ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ තැනක වාඩිලා මේ පරයන්ක භාවනාවට යමු වෙන්න පුළුවන්. ඉතින් ওই පැත්තත් තමයි කරන්නේ. එතෙන්දී සක්මන කියන්නේ සක්මනේ යම් පමණක මේ උපරිමයකට ඇවිලා කියලා තමයි කියන්න තියෙන්නේ. හත්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පළමුව විලුඹත් ඉන්පසු ඇඟිලි තුඩුත් පොළවේ ගැටෙන අයුරු දැක්කෙමි. තද ශීත උණුසුම දැනුනි. පතුලේ හිස් බවක්ද දකිමි. සිහියෙන් දෙපතුල් පොළවේ ගැටෙන අයුරු බලා සිටින විට දෙපතුල විනිවිද දුටිමි. ඇටලේ නහර ගැලවී යන අයුරු දුටුවෙමි. එවිටම මගේම ඇට සැකිල්ල මගෙන් වෙන් වී ඉදිරියෙන් ගමන් කරන ආකාරයද දැක්කෙමි. මෙය මායාවක්ද? මෙය මට පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාව. දන හිසේ හා පිටිපස ආසනය ගැටෙන තැනින් වේදනාවක් නැතිවිය. මේ වේදනාව ටිකින් ටික ඉතාම දුක් වේදනාවක් බවට පත්විය. වේදනාව දෙස සිහියෙන් බලා සිටියෙමි. ටිකින් ටික මේ වේදනාව පපු කුහරය තුලින් බෙල්ල දෙසට ගමන් කරන බව මට දැනිනි. මේ වේදනාව කෙසේ ඇතිවන්නේදයි මම විචාලෙමි. එවිටම මේ වේදනාව මම ඉදිරියේ සුදු පාට දර ගොඩක් වගේ දිස්විය. ඒ වටේ ගින්දැල්ලක් වගේ දීප්තිමත් ගතියක් තිබිනි. මට ලොකු සැහැල්ලුවක් දැනිනි. ඉහළට එසවෙන ගතියක් දැනිනි. මා ඉදිරියේ තිබූ කැබලි ගොඩ ලොකු ගලක් වගේ තද දෙයකට පත්විය. එවිට විනිවිද පෙනෙන සෙවල ගතියකින් යුතු ලොකු බෝලයක් වගේ දෙයක් මා වටකර ගත්තේය. මෙයත් මායාවක්ද කියා මට පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. يعني ඇතන් කෙනෙකුට يعني මේ අපි දකින අත්දැකීමම රූපීය වශයෙන් දැర్శණය වෙන්න පුළුවන්. يعني අපේ මනසෙන් හදලා දෙනවා අපි මෙතෙක් එකතු කරගෙන තියෙන සංඥා අනුසාරයෙන් හදලා දෙනවා මොකක්කෝ විදිහකට අපි මේ ලබන අත්දැකීම් විස්තර කරන්න. ඇතුලෙන් හදලා දෙන්නේ. ඊට වඩා හැබැයි හොඟක් හොඳයි ඒක අතහැරලා කෙලින්ම මේ සංඥාවන්ගට යන්නේ නැතුව. يعني ඇහැට පේන දැන් අපි S2 වහගෙන හිටියට දෙක වහගෙන හිටියට අපිට ඕන දෙයක් අරමුණු කරන්න පුළුවන් රූපීය වශයෙන්. රූප සංඥා වශයෙන් ගන්න පුළුවන්. හැබැයි මේ රූප සංඥා හරීම මුලා කරන සුළුයි. කියන්නේ අපි අත්දැකීමක් ලබනකොට ඒ අත්දැකීම විස්තර කරන්න රූප සංඥා ගොඩක් හිතෙමෙ වෙනවා. අපි මේ අත්දැකීම අතහැරලා රූප සංඥා ඔස්සේ යන්න ගියොත් මුලා වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ රූප සංඥා අතහැරලා දාලා ඍජුව අත්දැකීමට යන්නයි තියෙන්නේ. ඍජුව යන අත්දැකීම කියන්නේ අපිට ඒකේ තියෙන ඍජු බවක්මයි. එතන තමයි තින් නිවැරදි විපස්සනාවකට යන්න තියෙන්නේ. මේ සංඥා ඔස්සේ යන එක හරිම භයානකයි. ඊයේත් අපි කතා කළේ ඒකයි. සංඥාවල තියෙන මිරිඟු ස්වභාවයක්. සංඥාවල තියෙන මේ මුලා කරන ස්වභාවයක්. හැබැයි හැම අත්දැකීමක් පාසාම මේ සංඥා ගොඩකුත් එන ස්වභාවය තියෙනවා. වේදනාවත් එක්ක සංඥාව තියෙනවා. ඒ නිසා හැම අත්දැකීමක් එක්කම සංඥා ගොඩකුත් සම්බන්ධයි. ඒ නිසා හැබැයි සංඥා ටික මගහැරලා මේ ඒකයි වේදනාවකට කයේ තියෙන ස්වභාවයකට දැමීමේ තියෙන වැදගත්කම තියෙනවා. ඒ නිසා ඍජු අත්දැකීම ඔස්සේ යන්න අර හිතින් පෙන්නලා දෙන, හිතින් සකස් කරලා දෙන, හිතින් මවන මේ සංඥාව ඔස්සේ යන්න එපා. ඊළඟට සක්මන් භාවනාවේදීත් අර වගේ නිකන් ඇටසැකිල්ලක් දැర్శණය වුණාට ඒක දිහා බලනවා වෙනුවට බලන්න තමන්ට ඍජුව දැනෙන්නේ මොකද්ද? පාදයක් ඔසවද්දී දැනෙන ස්වභාවය මොකද්ද? පාදයක් තියනකොට දැනෙන ස්වභාවය මොකද්ද? අපි ඒකමත කළා අර දකින්න දෙයක් ඔස්සේ ගියොත් පැටලෙනවා. අටවන ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්ස. මා වසර 10ක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදෙමින් සිටින කාලයේ එක් දිනක පැයක් පමණ
භාවනාවේ සක්මන් කරන විට හදිසියේ ඇටසැකිල්ලක් මා ඉදිරියට එනවා දුටිමි. මා හොඳටම බය වුණා. වසර දෙකක් පමණ සක්මන් භාවනාවේ නියැලීමට නොහැකි විය. නැවත වසර දෙකක් තිස්සේ සක්මන් භාවනාවේ යෙදෙමි. පැයක් පමණ සක්මන් කරන විට දෙපා වලට තද ගතිය සීතල දැනේ. පසුව දෙපා සිහින් වී ඇට ගොඩක් සක්මන් කරනවාසේ දැනේ. මින් ඉදිරියට යා නොහැක. ගෞරවනීය ස්වාමින් වහන්ස මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් අනුකම්පාවෙන් දන්වා සිටිමි. තෙරුවන් සරණයි. නෑ අද දැන් හෙට ඇටසැකිල්ල එයි හැබැයි. බය වෙන්න තු යන්න පුළුවන් නම් දිගට යන්න පුළුවන්. මේ එකනේ ඕක ඉතින් අපි තමයි ඕකට වටනකමක් දෙන්නේ. අපි තමයි බය වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ හුදු සංඥා පමණයි. يعني මේ හිතින්ම අවලා දෙන්න නැත්නම් හිත يعني අපි සතු විවිධාකාර අපි එකතු කරගෙන ගත්ත සංඥා හරහා මේ අත්දැකීම විස්තර කරන්න යනවා හිතින්. මේ විවිධ හිතින්ම මවාගත්ත සංඥා ගොඩක් තියෙන්නේ. අපි තමයි මේක යකෙක් කරගන්නේ හැබැයි. මේක සංඥා ගොඩක් කියලා මට්ටමින් අපිට ප්‍රඥාවකින් දැක ගන්න පුළුවන් නම් අපි මේක බය වෙන වෙනකොට මේක දිහා බලලා hina වෙන්නත් අපිට පුළුවන්. මොකද මේ හිතින් හදලා දීපු දෙයක් තියෙන්නේ. ඉතින් එතන ඉතින් අපි නුවණින් දකිනව හැර මේක මගහරවා ගන්න උත්සාහ දකින්නේ කරන එකේ තේරුම නැහැ. ඒ කියන්නේ අපි මේක මොකද අපිට යමක් අත්දැකීමක් ලැබෙනකොට ඒක හිතින් නිරූපණය කරන්න යනවා. හිතින් ඒකට සංඥාවක් දෙන්න යනවා. දෙන්නේ ඉතින් ওই වගේ විවිධාකාර විප්‍රකාරයන් තමයි විකෘති ස්වභාවයන් තමයි හිතින් පෙන්වන්නේ. හැබැයි ඒක සංඥා මට්ටමක් විතරයි. කියලා ඉතින් අපි මේක මගහරවගෙන මේ ඍජු අත්දැකීමට ගන්නවා නම් එතනම ප්‍රශ්න විසඳනවා. ඉතින් මොකද හැබැයි හිත සිව්ම වෙනකොට තමයි යොතෙන්ට එන්නේ. ඒ නිසා ආයෝක හිත රළු කළා ඕලානික කළා මේක වළක්වන එකේ දෙනුමුකුත් නැහැ. එහෙනම් මේක හරහා යන්න බය වෙන්නේ නැතුව ඉන්න කියලා තමයි තියෙන්නේ. මොකද දැන් තමන් ගාව කොහමවත් හටසකිල්ලක් තියෙනවනේ නේද? අපි හැමෝම ගාවම තියෙනවනේ හැමෝම ගාවම. එහෙනම් ඉතින් බය වෙලා නැහැ නේද දැන්? ඉපදිච්ච දවසේ ඉඳන් හටසකිල්ලක් එක්ක තමයි ඉන්නේ. ඉතින් ආයි තව එකක් ආවත් ඉතින් ඒක අපි වගේම තමයි. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. එක දිහටම යන්නයි තියෙන්නේ. ඔව්. නවවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී හිත නාස්පුඩු කෙරවල පවත්වාගෙන ගිය පසු ටික වේලාවකදී පැහැදිලි නොවුවත් තරමක ආලෝකයක් පෙනෙන අතර ශ්වසනය අමතක වී යයි. නමුත් විටින් විට පාදවල ඇතිවන වේදනාව වෙත සිත යොමු කළ විට තාවකාලික සහනයක් ලැබෙතත් නැවත නැවත තදබල ලෙස වේදනාව මතුවන නිසා ඉරියව්ව වෙනස් කිරීමෙන් ඒකාග්‍රතාවය බිඳී යයි. වේදනාව ඉදිරියේදී මගහැරේවිද නැත්නම් වෙනත් ප්‍රතිකර්මයක් තිබේද? සක්මන් භාවනාවේදී පාදවල ස්පර්ශය හොඳින් ග්‍රහණය කරගත හැකි අතර පොළව සමග ඇතිවන ඝට්ටනය කම්පනයක්සේ කනට දැනේ. මෙම භාවනාව කොතෙක් දුර කළ යුතුදයි පහදා දෙන ලෙස අයදිමි. ඔව් තවත් දෙකට කරන්න දැන් يعني ටිකක් ක්‍රම ටිකක් අහුවෙලා තියෙන බව තේරෙනවා. බලන තද මේ සක්මනේදී තද ගතියක් විතරක් නෙමෙයි දැන් බලන්න තව ටිකක් මොනවාද තව තියෙන ලක්ෂණ මොනවාද? එම් පාදයක් වදිනකොට මට බැරිද පොළව ඒ වෙලාවේදී උණුසුම් වෙලාද තියෙන සිසිල්ලලාද තියෙන කියලා තේරුම් ගන්න. එතන රළු ගතියක් තියෙනවද සිනිඳු ගතියක් තියෙනවද කියලා තේරුම් ගන්න. ඊළඟට පාදය ඔසවනකොට එතන බර ගතියක් තියෙනවද නැත්නම් සැහැල්ලු ගතියක් තියෙනවද කියලා තේරුම් ගන්න. මේ වගේ ටිකක් තව ලක්ෂණ ටිකකට යන්න. දැන් ඔය දැන් ටිකක් සතිය පිහිටන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් සතිය පිහිටනකොට තව ටිකක් ඔක වර්ධනය කරගන්නයි තියෙන්නේ. තව ටිකක් විස්තර බලන්න ගිහිල්ලා. ඉඳගෙන කරන භාවනාවේදී يعني වේදනාව නිසා මේක කැඩෙනවා නම් පුළුවන් නම් ඕනනම් වේදනාවට පොඩ්ඩක් දාලා වේදනාව දිහා බලන්නත් පුළුවන්. ඒත් මට නම් හිතෙනවා තාම එච්චරම මේ සූදානම් නැහැ කියලා පොඩ්ඩක් ඒත් උත්සාහ කරලා බලන්න පුළුවන්. නැත්නම් ඉතින් පොඩ්ඩක් අපිට يعني ආනාපානය දිහා බලාගෙනම පසුබිමින් වගේ ඉරියව්ව වෙනස් කරගන්න පුළුවන් නම් මේ අරමුණ ගිලිහෙන්නේ නැති වෙන්න නැත්නම් මේ ගොඩනගාගෙන ආපු සතිය කඩා ගන්න නැති වෙන්න මේ ඉරියව මාරු කරගන්න පුළුවන්. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ අරමුණ අයින් කරලා ආනාපාන සතියෙන් සම්පූර්ණයෙන්ම අත මිදිලා ඉරියව පාරු කරන එකට අවධානය යොමු කරන්න ගත්තොත් අර අපි ගොඩනගාගෙන ආපේක කැඩෙන ගතියක් තියෙනවා. ඒ වෙනුවට ඕනනම් මේ ආනාපාන සතිය දිහාම පොඩ්ඩක් බලාගෙන යන අතරේ පසුබිමින් වගේ ඉරියව මාරු කරගන්න පුළුවන් නම් මේකේ පොඩි පොඩි හැලහැප්පීම් උනත් ආපහු ඉක්මනට හදාගන්න පුළුවන්. හොඳයි. 10 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ මුල මැද අග කෙසේ හඳුනා ගන්න
අන්දම පැහැදිලි කර දෙන සේක්වා. ප්‍රපංච හා විතක්ක විචාර ඇතිවීමට හේතුව සහ ඒවා මගහරවාගෙන භාවනාව වඩන්නේ කෙලෙසදයි මා ගැන අනුකම්පාවෙන් වදාරන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආනාපාන සතියේදී ඒ කියන්නේ අපි එකපාරට මුලැමැදාග අල්ලන්න අමාරුයි. මුලින් කරන්නේ ඉස්සල මේ ආස්වාසයක්, මේක ප්‍රස්වාසයක් කියලා ඒ වෙන්කර දැන ගැනීම. එහෙම නැත්නම් මේ ආස්වාසයේ සිදෙනාවේදී ඔන්න ආස්වාසයක් කියලා දැනගන්නවා, අවශ්‍ය නම් මෙනෙහි කරනවා. ඊළඟට මේ ප්‍රස්වාසය සිදෙනාවේදී ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. කාලයක් තිස්සේ ඔය දේ කරනකොට ඔන්න තේරෙනවා දැන් මට හොඳට මේ ආස්වාසයේ හිත තියන්න පුළුවන්. ප්‍රස්වාසයේ හිත තියන්න පුළුවන්. හිත පිට යන ගතිය, දුර වෙන වෙන තැන්වල දුවන ගතිය ඔන්න දැන් අඩු වෙලා හුස්ම රැල්ල තුල ඔන්න ටිකක් හිත එකඟ වෙන්න ගන්නවා. ඒ එකඟ වෙනකොට තමයි දැන් ආස්වාසය සම්බන්ධයෙන් සියුම් ලක්ෂණ තේරෙන ගන්නවා. ප්‍රස්වාසය සම්බන්ධයෙන් සියුම් ලක්ෂණ තේරෙන ගන්නවා. සියුම් ලක්ෂණ තේරෙන ගන්නවා. එහෙම කාලයක් යනකොට තමයි ඔන්න ආස්වාස දෙකක් අතරත්, ඒ කියන්නේ ළඟ තියෙන ආස්වාස දෙකක් අතරත් සියුම් සියුම් වෙනස්කම් තියෙනවා කියලා තේරෙනවා. ප්‍රස්වාස දෙකක් අතරත් සියුම් සියුම් ලක්ෂ වෙනස්කම් තියෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ මුලින් තේරුනේ ආස්වාසයේ ප්‍රස්වාසයේ අතර වෙනස්කම්. දැන් තේරෙනවා මේ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා එකිනෙකට වෙනස්. ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් පවා එකිනෙකට වෙනස්. ඉතින් මේ මට්ටමක ගන්නවා කියන්නේ ඉතින් සෑහෙන වර්ධනයක් වෙන්න ඕනේ. ඊටත් එහා ගිය මට්ටමක් තමයි ඉතින් කියන්න වෙන්නේ මේ ආස්වාසයේ ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒකයි අපිට තේරෙන්නේ මුලදී ටිකක් රළු මැද හරියක්. අපි උත්සාහත් වෙන්න ඕනේ මේක මේ ඊටාම සියුම්ම මේ පටන් ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ. මුකුත් නොදැන්න ස්වභාවයක් වගේ තියෙනවා. එතනින් පුංචි දැනීමක් ඔන්න පටන්ගෙන ලියලාගෙන එනවා. ඒක ඒක තමයි වර්ධනය වෙන්න ගන්නෙ. ඒක තමයි ඔන්න ඇතිල එනවා වගේ ඔන්න පටන් ගන්න. ඒක යම් උච්ච ස්ථානයකට පැමිණිලා ඒක තමයි ඊළඟට සංසිඳීගෙන අඩු වේගෙන ගිහිල්ලා ඔන්න නොපෙණී යන්නේ. ඒ විදිහටම ඇතින් ප්‍රාස්වාසය. ඊළඟට ඉතින් ප්‍රපංච සමනය කරනවා කියන එක ඉතින් එකක් තමයි අපිට හිතලම කරන්න පුළුවන්. يعني අපි කොහේ හරි වෙන වැඩක් කරන්න නැති වෙලාවට හිත ප්‍රකල්පනා කර කර හිත හිත කල්පනා කර කර ඉන්නවා නම් ඒ වෙලාවට පුළුවන් තරම් මතක් කරලා දාන්න පුළුවන් නම් මේ කාය අනුපස්සනාවකට වේදනා අනුපස්සනාවකට නැත්නම් ඔය මොකක් හෝ ඒ අරමුණකට දාන්න පුළුවන් නම් අර හිතින් අර අපිව එක්කන් ගිහිලා අතරමං කරන ස්වභාවය අඩු වෙනවා. ඒකයි හිත වර්තමානයේ ඉන්නවා නම් හුඟක් වෙලාවට ප්‍රපංචකරණේ අඩු වෙනවා. හිත වල්මත් වෙන ගතිය, කතන්දර ගොතගතා ඉන්න ගතිය කඩා ගන්න වෙනවා. හැමතිස්සෙම මේ වර්තමානට එන ගතියක් පොළොවේ අඩිය තියලා ඉන්න ස්වභාවයක් අපි ගන්න වෙනවා. එහෙම නැතුව අපි නිකන් ඔහේ හිතට යන්න ඕන තැන යන්න දීලා හිත කතා කර කර කතා කර කර වෙන වෙන ලෝකවල අතරමං වෙලා ඉන්න ගතිය පුළුවන් තරම් අපි හිතලම අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ අපි තේරුම් අරගෙන මේකේ තියෙන හානිය අපි අඩු කරගන්න වෙනවා. ඊළඟට තියෙන භාවනාවකින් තමයි වර්තමානයට ප්‍රමාණිකූලව මේ හිත අරගෙන නැත්නම් අතීතයෙන් අනාගතයෙන් මුදවලා වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වීම හරහා තමයි විතර්ක සමනය කරන්න වෙන්නේ. විශේෂයෙන්ම ආනාපාන සතිය ඒකට සෑහෙන උදව් වෙනවා. එකපාරට විතර්ක සමනය කරන්න බෑ, මේ හිතලා කරන්න බෑ මේක. භාවනාව කරහා යන්න වෙනවා. හරි. 11 වෙනි ප්‍රශ්නය. ගෞරවණීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම සිත දෙස බලමින් සක්මන පටන් ගත්තෙමි. සිත සැහැල්ලුවෙන් අරමුණු නැතුව තිබෙන බවක් දැනුනි. නමුත් වරින් වර සිතුවිලි පැමිණියේය. ඒ වාද වැඩිපුර ප්‍රපංච නොවිය. පාදයේ පතුලද වරින් වර දැනුනි. මෙසේ සක්මන් කරන විට ගමන්පතේ ඉදිරිය වැඩි දුරක් නොපෙනුනි. ඇස් බාගෙට වැසී ඇති බවක් දැනුනි. ටික වේලාවක් මෙසේ සක්මන් කරන විට පාද හෝ කය ගැන දැනීමක් නොමැතිව කය ඉබේ ඉදිරියට ඇදී යන බව දැනුනි. හිතට හිස් බවක්, සැහැල්ලු බවක් ඇතිවිය. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී ඉරියව්වට සිත යොමු කළ නමුත් පිම්බීම හැකිලිම වැනි අරමුණකට සිත යොමු කළේ නැත. විනාඩියක් පමණ යන විට කය යන්තමින් එහා මෙහා පැද්දෙන බව දැනුනි. සිතට සැහැල්ලුවක්, හිස් බවක් දැනෙන්නට විය. දැන් කය නොදැනී ගොස්ය. මෙම තත්වය දිගටම පැවතිනි. අවස්ථා කීපයකම පහළට ඇදී යන බවක් හා හිස් බව ක්‍රමයෙන් වැඩිවන බවක් දැනුනි. එක් අවස්ථාවක දිග සුසුමක් ඇති වී සිත තවත් සැහැල්ලු හිස් තත්වයකට පත්වන බව දැනුනි. මෙම හිස් බව මුළු පර්යංක කාලය තුළම පැය එකහමාරක් පමණ පැවතුනි. මේ සියල්ල දෙස සතිමත්ව බලා සිටියෙමි. පර්යංකේ නැගිටීමට විනාඩි 10කට පමණ පෙර මුළු පරිසරයම බුබුල් දමන්නක් මෙන් වරහන් ඇතුළේ තියෙන වතුර නටන විට බුබුලු දමන්නක් මෙන් දිස්විය. ඒ දෙසද සතිමත්ව බලා සිටියෙමි.
ටිකින් ටිකේම බුබුලු සිහින් වී නොපැණී ගියේය. නමුත් හිතේ සැහැල්ලු බව පර්යංකයෙන් නැගිට සක්මන් කරන විටද පැවතිනි. භාවනාවේ ඉදිරි ගමනට උපදෙස් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් මුකුත් වෙනසක් කරන්න දෙයක් නැහැ. ওই විදිහටම යන්න තව තව ඕක ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ ওই தත්ත්වෙ වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ දැන් විපස්සනාවේ තව පැත්තකට මේ ගමන් කරන ස්වභාවය තියෙන්නේ. ඔක තව තව පුරුදු වෙන්නයි තියෙන්නේ. දැන් මේ தત્ත්වය බය විය යුතු තැනක් නෙමෙයි. මේකෙන් ඒ කියන්නේ මිදිය යුතු ස්වභාවයක් නෙමෙයි. මේක විපස්සනා සමාධියක් වශයෙන් වර්ධනය කරලාට වර්ධන්නේ නැහැ. පැය එකමාරක් කියන එක නම් ටිකක් වැඩි වගේ පැයක් හිටියම ඇති. පැයක් විතර වගේ ස්වභාවයක් ඔය හිතට හිත නිකන් යටට යනවා වගේ තේරුණාට නැත්නම් හිත නිදහසේ හිස්ස තියෙනවා කියන ස්වභාවය පැයක් විතර තිබුණාට වර්ධන්නේ නැහැ. තව ටික කාලයක් ඕක පුරුදු කරන්න කියලා කියන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. නාසිකාග්‍රයේ සිත පිහිටුවා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිහින්ව ගෙවී යන අයුරු දකිමි. සිත ඒකාග්‍ර වන විට වර්ණ ආලෝක හා දර්ශනීය මුතු කැට, තරු කැට වැනි දෑ දකිමි. එය නොසලකා හැරීමට උත්සාහ කළද එම අරමුණම බැලීමට උනන්දු කරයි. නැවත හුස්ම රැල්ලට සිත යොමු කළ විට සිත විසිරියයි. ඉන්පසු මා පිම්බීම හැකිලිම ප්‍රගුණ කිරීමට උත්සාහ කළමි. එහි සිත සංසුන් වූ විට කිසිම අරමුණක් හෝ සිතවිල්ලක් ඇති නොවේ. හිස් අවකාශය දෙස බලා සිට නැවත පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා යා යුතු නිවැරදි මඟ කුමක්දයි පහදා දෙනසේක්වා. අර එක එක වර්ණ පැත්තෙන් නැත්නම් ආලෝක ස්වභාවයෙන් එනකොට ඒ දිහා බලන්න හිත පොළඹවන ගතිය ඉතින් තියෙනවා. මොකද يعني අපි මේක අලුත් අත්දැකීමක් නිසා. හැබැයි ඒ පැත්තෙන් යද්දී හිතේ සමාධිය වර්ධනය වෙනවා. ඒ නිසා අපිට ඒ දිහා බලන්න නැතුව තව ටිකක් ආනාපාන සතියේ යන්න පුළුවන් නම් හොඳ සමාධි තත්ත්වයක් හදාගන්න පුළුවන්. අනිත් එක දැන් පිම්බිම හැකිනිය භාවනාවට යමුනා කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ පරයන්කේ දෙකට කඩාගෙන පැබායක් අරකනවා පැබායක් මේක කරනවා කියන එකට යන්නත් පුළුවන්. මුලින් එහෙමනම් ආනාපාන සතියේ ටිකක් ඉඳලා හිතේ සංසිඳීමක් හදාගෙන ඕනේ මේකට යන්න. එහෙම නැත්නම් ආනාපාන සතිය නොකරම මේකට යන්න පුළුවන්. එතකොට මේක විතරක් කරන්න මේකේ එතකොට සෑහෙන දුරක් ගියාට පස්සේ බිම්බිම හැකිරීම ඒ තරම් දැනෙන්නේ නැත්නම් ඊට පස්සේ වෙන කායික වෙනත් අරමුණකට හිත දාන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්. කායික වශයෙන් දැනෙන වෙනත් තද ගති රළු ගති වගේ දෙයක් නැත්නම් ස්පර්ශ වෙන තැන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දැන් දෙපැත්තම තියෙන නිසා දෙපැත්තෙම ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ නිසා මම දන්නේ කාගේද ප්‍රශ්නේ? මේ පින්බිම හැකිලිම භාවනාව කලින් කරලා තියෙනවද? ඔව් මාස 6 කිතනම් භාවනා කරන්න පටන් ගත්තේ. එතකොට ඒ කියන්නේ ආනාපාන සතියත් මේ මාස 6 කින් දන්න පටන් ගත්තේ. නෑ සවින්හස ආනාපාන සතිය පටන් අරන් දැන් අවුරුදු එකමාරක් විතර. ආ එහෙනම් ඒක ඔස්සේ ටිකක් යන්න පුළුවන්. ඒකෙන් මොකද හැදිච්ච සමාධි ගතියක් ඒකෙදෙත් භාවනා කරනවද? කරනවා සර්. හොඳයි. එහෙමනම් ඒ ඔස්සේ යන්න. ඒ ඔස්සේ ටිකක් ගිහිල්ලා හිතේ කොච්චර විතර ආනාපාන සතියෙන් හිත එකඟ වෙනවා වගේද තේරෙන්නේ? විනාඩි 35කින් විතර වගේ. ඔව් මොකද වෙන්නේ? අර හුස්ම රැල්ල සිහින් වෙලා ගිහිල්ලා නොදැනී ගිහිල්ලා හිත ඒකාග්‍ර වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊට පස්සේ දාන්න පිම්මි මේක. එතෙක් ආනාපාන සතියේ ඔස්සේ යන්න. එතකොට හිතේ සමාධියක් හැදෙනවා. ඊට පස්සේ පින්බිම හැකිදීම උනත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ කායිකව දැනෙන දැන් මුලක් වෙලාවට සාකච්ඡා කරේ ඊට කලින් ඒ විදිහට මේ يعني කායිකේ පටන් ගන්න පුළුවන් ස්පර්ශ වෙන තැන් වලින් ඒ ස්පර්ශ වෙන තැන් වලට හොඳට හිත තියාගෙන බලන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ තව තැනකට තේරුම් ගන්නවා. එතනට තියාගෙන බලන් ඉන්නවා. ඉතින් මේක පුරුදු කරන්න ගත්තාම ඔන්න තව පැත්තකට අපි යන්න පුළුවන්. නැත්නම් يعني පසනාවට යමු වෙන්න පුළුවන්. ඒකට උමනා කරන සමාධි මට්ටම නැත්නම් එකඟතාවයක් ආනාපාන සතියෙන් හැදෙනවා. ඒක මුලින් ඒක හදලා මේකට දානවා. එතකොට වැඩ දෙකම කරනවා. එහෙ ස්වාමීන් වහන්සේ. ඔව්. ආලෝක වෙනකොට ඒක දිහා බලන්නේ නැතුව ඉන්න මොකද්ද කරන්නේ? නෑ ඒක තමයි. ඒ කියන්නේ හිත පොළඹවන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක තියෙන විචිත්‍රත්වය නිසා. හැබැයි ඉතින් අපි ඕක දැකලම පස්සේ පායනවා. ඒ කියන්නේ ඇති දෙයක් නැහැ නේද? ඕක අර මුලින් එනකොට නම් ඕක හරි විචිත්‍රයි. හැබැයි ඉතින් ඕක පසු කාලෙට යනකොට තේරෙනවා මේක මේ නෙමෙයි. මෙතන නෙමෙයි මම බලන්න තියෙන්නේ. තව මේක ඒ කියන්නේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඒක මම හොඳට හදා ගන්න ඕනේ. මේකයි ප්‍රතිඵලයනේ. මේක මේ භාවනා ආනාපාන සතිය වැඩි වීම නිසා ආපු ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. නමුත් මේ ප්‍රතිඵලය දිහා බලන තරම් මේක සාම ශක්තිමත් නැහැ. ඒ නිසා අපිට තියෙන හේතු සම්පාදනය කරන එකයි තියෙන්නේ. ආනාපාන සතිය තමයි හේතුව. හේතු සම්පාදනය කිරීම එතනයි සිද්ධ වෙන්නේ. ඒක කාලයක් යනකොට අපිම තේරුම් අරගෙන
ඊට පස්සේ මේක කරන්න ගන්නවා. දැන් මොකෙම් ඉතින් මේක එනවනේ ඉතින් කොහොමත් එනවා. තරු පේනවා, හඳ පේනවා, වලාකුළු පේනවා. ඉතින් ඒවා එනවා යනවා. තාම ශක්තිමත් නැහැ. හැබැයි මේක වර්ධනය කරන්න කරන්න මෙතේ මොකක් හෝ එකක් එන්න ගන්නවා. එක જાති එකක්. අපි තුමු ආලෝක සබහයක් කියලා. ඊට පස්සේ ඒක ඇවිල්ලා අපි එතකොටත් ඉතින් දැන් සැහෙන කියන්නේ අත්දැකීම් තියෙන නිසා ඒක වැච්චර තකන්නේ නැතුව මේකම යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඕකේ එක්තරා අන්දමක පමණක වර්ධනය වුණාට පස්සේ ඒක තහවුරු වීමක් වෙලා ඊට පස්සේ ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. එනටත් ඒ කියන්නේ සමාධි මට්ටමක් හැදිලා තියෙනවා. ඒ ගතිය තේරෙනවා. ඒ සමාධි මට්ටමක් හැදිලා තියෙන නිසා තමයි ওই ලකුණු පහළ වෙලා තියෙන්නේ. ඒ හින්දා ආනාපාන සතිය ටිකක් වැඩවට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඊට පස්සේ අවසන් ප්‍රශ්නය ගෞරවණීය ස්වාමින් වහන්ස ධම්මානුපස්සනා වඩන ආකාරය පහදා දෙන්න. ඊතුවන් සම්මයි. බලමු අපි අද ධර්මදේශනාදී ටිකක් මේ පැත්ත කතා කරන්න පුළුවන්. අපි එක්තෙන්දී ඔයක සාකච්ඡා කරමු. හොඳයි. ඒක කාට හරි වෙන වාචිකව තමන්ගේ භවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉම කරන්න තියෙන නම් අවස්ථාව තියෙනවා. ලොකු දෙයක් නෑ ස්වාමීන් වහන්සේ. ඇත්තටම භවනාව කෙරීගෙන යනවා. සම්නස්ස කතා කරන්න ඉස්සෙල්ලා හිතන කියන්නම් කියලා. පිම්බීම හැකලීම වෙනදතර ඉක්මනට සංසිඳෙනවා. හරි. දන්නෙම නැතුව වගේම වේදනාවට ඇඟේ මේ ස්පර්ශවලට ඒවට හිත යනවා. හරි. ලොකු වේදනාවක් එහෙම වැඩි ආවේ නැහැ. හුඟක් වෙලාට ස්පර්ශය පොඩි වේදනාවල් තමයි මේ ආවේ. හැබැයි සමහර වෙලාවට ඒ වේදනාවල් පොඩි වුණ ස්පර්ශය එහෙම සංසිඳෙන්න හුඟක් වෙලා ගත වෙනවා වගේ දැනෙනවා. ඊපස්සේ ගත වුණාට පස්සේ ඉතින් ඊට පස්සේ හුඟක් වෙලා යනකොට මම දන්නෝ සිතිවිලි වලට යොමු කරන්න ඕන කියලා එහෙම නෑ. එහෙම අත්‍යවශ්‍ය නැහැ. කියන්නේ වේදනාව සමනය වීම හරහා ඉස්සරහට යන්න බලුවා. ඊපස්සේ දැන් වේදනාව කොහමරි ටික සමනය වුණාට පස්සේ නිකන් බලාගෙන ඉන්නකොට සිතිවිල්ලක් දෙකක් ඇවිත් යනවා. හරිම හදිසියෙන් තමයි සිතිවිලි එන්න යන්නේ. හරි. ඉතින් එහෙමම ටිකක් වෙලා ඉඳලා ආවනායිති වෙලාවත් එක්ක වෙනස් වෙනවා. එහෙම තමයි කෙරීගෙන ගියේ. ඔව්. ඒ කියන්නේ ඔකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපි කාය අනුපස්සනා වේදුණාත්, වේදනා අනුපස්සනා වේදුණාත්, චිත්ත අනුපස්සනා වේදුණාත් වැඩේ කෙරෙනවා. ඉතින් ඉඳා මේ එකකට එකක් කුඩා නැහැ. ඒ කියන්නේ හැම එකම සැහැන ප්‍රබල කර්මස්ථාන. ඒ නිසා මේ හැම එකම හරහා අපි තුල ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒ හින්දා කොයිකේ හිටියත් හරි ප්‍රයෝජනයි. ඉඳා එකක් සමනය වුණාට පස්සේ හිතට පුළුවන් නම් ඊළඟ එකකට යන්නේ නැතුව ඉන්න ඒත් ප්‍රශ්නිකුත් නැහැ. මේ හරියදී කියන්නේ සෑහෙන හිතට පෝෂණයක් එනවා. ඒ ලැබිච්ච පෝෂණයකුත් තියෙනවා දැනටමත්. ඒ නිසා අපිටම කායික වශයෙන් වේදනාවක් දැනෙනවා. අපිටම ඒකෙත් යම් මොකක් හරි තද බල වේදනාවක් දැනලා ඒ ඔස්සේ ඒක දැන් සමනය වෙන මට්ටමක් ඔස්සේ සමනය වෙන දිහා හොඳට බලාගෙන ඉඳීම හරහා හිත සංසිඳීමකට යනවා නම් බලන්න මේ සංසිඳීම පවත්වන්න පුළුවන්ද කියලා. ආයි හිතට දාන්නෙත් නැතුව වේදනාවකට දාන්නෙත් නැතුව මේක තුල ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් එහෙම බැලුවේ එහෙම නැද්ද? අර මුලදී නම් ටිකක් එහෙම තත්ත්වයක් ආව නේද? ඔව් ඒක තමයි මම ඒතර මන් දිගට වගේ ඒක බැලුවා. මේ බැලුවා. ඔව්. ළඟකදී නම් වැඩි ලොකුට එහෙම යන්න තරම් වේදනාවක් තිබුණේ නැහැ පොඩ්ඩක් එනවා. එනවා. ඒක හැම එකම දිගින් දිගට පොඩි වේදනාවක් නැත්තම් ස්පර්ශ. ඔව්. ඒ එතන ගොඩක් වෙලා ඉන්නේ නැහැ. නැ වෙලා පොඩ්ඩ පොඩ්ඩ ඒවා ගොඩක් හැබැයි හුඟක් වෙලා යනවා ඒකත් කමක් නැහැ. ඔකේ තව ටිකක් ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔකේ තව ටිකක් ඉඳලා ඒ ටික සමනය වුණාම හිතරක් දාන්න. හිත දෙයක් බලන්න. හිත දෙයක් බලද්දිත් අර කලින් කෙනෙකුටත් කිව්වා වගේ දැන් මේ සිතේවිලි අතර හිස්තම් තියනා වගේ දෙයක් තියලා හිලා තිනවද? එහෙමත් නැහැ සමනේ. දිගටම සිතේවිලි එනවද? එහෙම නැත. සිතේවිලි එහෙම ගොඩක් නැහැ. හරි. හැබැයි හිතිය ගමන් එනවා. ඒ අතර මොකද තියෙන්නේ? නිකන් හිස් අවකාශ දිහා නිකන් බලාගෙන ඉන්නවා. එකම දවසක් නම් අර කලින් සැරෙත් කිව්වා වගේ ආලෝකය ස්ක්‍රීන් එකක ආලෝකය වැටෙනව මාරු වෙනව වගේ එකම දවසක් ටිකක් වෙලා වැඩිපුර වෙලා තිබුණා. හහ්. ඊට පස්සේ තිබුණේ නැහැ. නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බලන්න දැන් අපි හිත දැම්මහත් මේ කියන්නේ හිත දිහා බලන්න ගත්තට පස්සේ හිතුවේ ටිකක් එනවා යනවා ගතිය තිබිලා ඊට පස්සේ අපිට මොකුත් නැහැ කියලා ඒ தත්ත්වය තුල ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. එතෙන්දී මුකුත් නොකර ඉඳීම තමයි කමටහන්. එතෙන්දී අපි මොනවා කරන්න ගියේ නෑ ඇත්තටම. සිතුවිල්ලක් එනවා. ටිකක් වෙලා නිකන් ඉන්නවා. නිකන් මොකක්වත් සිතුවිල්ල නැතුව. ඊට පස්සේ ආයේ සිතුවිල්ලක් එහෙම එනවා. හරි.
ගොඩක් වෙලා වගේ නම් ආවෙ නැහැ. ඔය පැත්තෙන් යන්න. මේක ප්‍රශ්නයක් නෑ. يعني මෙතනින් අපි අදහස් වෙන්නේ සම්පූර්ණම සිතුවිල්ලෙන් තොරව පැවැත්විය යුතුයි කියලා. එහෙම අමාරුයි. නමුත් අර වැඩි වෙලාවක් ඔය தත්ත්වයේ يعني සිතුවිල්ලෙන් තොරව ඉඳීම හරහා හිතේ අලුත් தත්ත්වයක් ගොඩනගිනවා. ඔව් ඇත්තටම වේදනාව සංසිඳුණාට පස්සේ වැඩිපුර වෙලාවල් තිබුණේ සිතුවිලි නැතුව පොඩ්ඩක් එහෙම තමයි. ඔව් ඒ தත්ත්වේ හුරු වෙන්න දෙන්න. ටිකක් දැන් තාම හිතට ඒක ආගන්තුකයිනේ. ඒ தත්ත්වේ ටිකක් තව හොඳට මේ يعني හිත එතන ඉන්න පුළුවන් තැනක් විදිහට හඳුනා ගන්නකම් මේක පුරුදු වෙන්න දෙන්න. මේ විදිහටම කරගෙන යන්න. යන්නේ ඔව් වෙනසක් කරන්න ඕනේ නැහැ. යන විදිහ හොඳයි. හොඳයි. දැන් මෑණියන්ට ගහන්න ඕන කිව්වා. බනින්න ඕන කිව්වා. අන්න හරියට. ඒ කියන්නේ තරහා යන දේවල් මට කරන්න ඕන කිව්වා. හා. ඉතින් මේ විදිහට තමයි කිව්වේ එතෙන්දි. දැන් ඒකෙන් බලාපොරොත්තු වුණේ ඒකෙන් දුන්න මේකයි උණු ප්‍රශ්නේ. දැන් ඒකත් කියන්න ඕනනේ. ඔය ටික කිව්වා තමයිනේ. දැන් අර සංඥා නිරෝධයෙන් සංඥාවක් නොගන්නා තැනක හිත රැඳිලා තිබුණා. ඒ කියන්නේ කිසිම අරමුණක් එන්නේ නැහැ. කිසිම සංඥාවක් නැහැ. එතන එහෙම නිස්සද්දව වුණා උපේක්ෂාවෙන් එහෙම ඉන්න. ඒ ඉන්නකොට නිකන් මා ඉදිරියේ මට දැනුණා නිකන් කහපාට නිකන් සුදු කිරි වගේ තියෙන දැන් ඒ වගේ හිතුව සුදු පාටකට කහ පාට ටිකක් මිශ්‍ර කරාම නිකන් ලස්සන පොකුණක් ඒ වගේ නිකන් ගැඹුරට පොකුණක් වගේ එහෙම දලාසයක් වගේ හොම් තියෙනවා නිකන් දූපතක විදිහට. ඔව් නෑ. ඉතින් ඔන්න ඔය විදිහට වගේ තල්ලු වෙලා ගිහිල්ලා එහොම බලාගෙන ඉන්නකොට එතකොට දැන් සංඥා නැහෙනේ. එතෙන්දී එතන සංඥා තමයි හැබැයි. නෑ මං කිව්වේ අතනින් සංඥා නැති වුණාට පස්සේ අරම තැනකට තල්ලු වෙලා වගේ ගිහිල්ලා උන්නේ. අහහ. එතෙන්දී ඒ ඉන්නකොට තමයි දැන් අර එතන කිසිම නිකන් පටිච්චසමුප්පාදෙම ඇත්තටම කියනනම් මෙනෙහි වුණේ. ඒක නිකන් මං හිතලා ගත්ත නෙමෙයි. මේ විරාගය නිසා මේ විදිහට භවය නිරෝධ වෙනවා කියන තැනට එනකන් නිකන් ඒක පටියක් දිගේරිය වගේ ඒ විදිහටම කොටසින් කොටස නිකන් ඒක අරමුණු වෙවි ගියා. ඒ ගිහිල්ලා ඊට පස්සේ නිකන් බොහොම නිසලයි එහෙම බලාගෙන උන්නා. ඊට පස්සේ දැන් මේ බලාගෙන ඉන්න කෙනෙකුත් නැහැ නිකන් හිස දැන් මම හිසක් කියලා හිකුත් නැහැ. මේ ඉදුරු බෝලයක් වගේ ඈතින් නිකන් පොඩ්ඩක් දිස් වෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ අර විලේ තියෙන වතුර හා සමාන ඒ ඔළුවට දාලා තියෙන්නේ තේ වතුරමයි. ඒ මොකවත් නැහැ නිකන් කහ පාටට නිකන් මොකවත් නැහැ පවිත්‍රායි. එතකොට අර පොඩි පොඩි තිබුණා නිකන් කසට වගේ මේව තිබුණේම අන්තිමට මේ හිස් මුදුනේ ඒව සේරම ඇකිල්ල ගිහිල්ලා මේ හිස් මුදුනේ මෙතනින් ඉහළට ගියා. ඊට පස්සේ මොකවත්ම නැහැ. ඉතින් අන්නේ වගේ තැනක තමයි නේ දැන් අර ඒ ටික කිව්වට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැන් තියෙන්නේ ගහන්න තියෙන්නේ බනින්න තියෙන්නේ කක්ක උලින් ගහමු එහෙම කියලා කිව්වා. එතකොට ඒකින් අර දැන් මට ඕන උපදෙස දැන් ඉදිරියට කොහොමද මොකද්ද කියලා දැන් මට එහෙම කිව්වට ඒ කියන්නේ මට තරහ යනවද කියලා වෙන්නේ නැති කෙලස් ඇති වෙනවද කියන එක දැනගන්න වෙන්නේ නැති එහෙම කියන්නේ නැත්තේ මට ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඔව් නෑ අපි තේරුම් ගන්න තියෙන්නේ ඒ කියන්නේ කොහොමත් විපස්සනා පැත්තෙන් හිත වැඩෙන්න අපි සංඥා වලින් පුළුවන් තරම් බේරෙන්න ඕනේ. අපි ඊයේ සෑහෙන සාකච්ඡා කළේ ඒකයි. ඒ කියන්නේ කොයි තරම් රසවත් සංඥා වුණත් කොයි තරම් ලස්සන සංඥා වුණත් සංඥා පමණයි. ඒ නිසා විල් වෙන්න පුළුවන් වලාකුළු වෙන්න පුළුවන් ඕන දෙයක් සංඥා පමණයි. ඒ හින්දා ඒ කියන්නේ සංඥා පුළුවන් තරම් හිතෙන් අයින් වෙන තරමට හිතේ තියෙන නිකන් ස්වාභාවික නිකන් නිදහස් ස්වභාවයක් හිස් ස්වභාවයක් පමණයි තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ඇතම් චරිත කියන්නේ ඔය සංඥා බහුල ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි තමු ශ්‍රද්ධාව මුල් කරගෙන යන චරිත තියෙනවා. උංගක් වෙලාවට ඔන්න බුද්ධ රූප පේනවා, ශ්‍රී මහා බෝධිය තේනවා, රුවන්වැලිසෑය පේනවා. ඉතින් ඔය වගේ දේවල් හොඟක් තියෙනවා. ඊළඟ අපිට මුචිත්‍ර එහෙම කලාව පුරුදු කරපු කෙනෙක් කියලා ඔන්න යාට ඉතින් විල් පේනවා, ගංගා පේනවා, ඇලදොල පේනවා, හඳ පේනවා. ඉතින් ඒ පැති පේනවා. ඉතින් ඔය වගේ ඉතින් අර අපි පුරුදු කරගෙන ආපු චරිත අනුව තමයි. තව සමහර චරිත තියෙනවා එකක්වත් ගණන් ගන්න චරිත තියෙන්නේ. ඒගොල්ලන්ට ඒවා පේන්නේම නැහැ. මොකද විශ්වාස කරන්නේ නැහැනේ. මේ ඇටකටු පෙනුනත් සංඥා විතරයි. යක්කු පෙනුනත් සංඥා විතරයි. මොකද විශ්වාස කරන්නේ. එහෙම අර එහෙම චරිතත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැබැයි අර හුඟා කෝවස්සේ යන චරිතවලට ඒකෙන් අහු වෙන ගතිය තියෙනවා. ඒ කියන්නේ හිතන්න මෙහෙම අපි නිකන් කතාවක් වශයෙන් කියනවා නම් ඔන්න අපේ හිත ටිකක් සියුම් වුණාම මායя ඔන්න දානවා රූප සංඥාවක්.
ඉතින් දීලා බලනවා කයිද කියලා බලන්න. ඉතින් අපි හුඟක් දෙනේ කෝක් කනවා. හොඳ ඒක පැටලෙනවා. දැන් අපි තුමේ මේකෙන් බේරුණා කියලා. ඊට පස්සේ දානවා සද්ද සංඥාවක් දාලා බලන්න. ඕක මෙයා ඒකට අහුවෙයිද කියලා. ඉතින් තව පිරිසක් ඒකට අහුවෙනවා. ඉතින් මොකක් හරි සද්දයක් ඉදිරිපත් කරනවා. රසවත් සද්දයක් වෙන්න පුළුවන්, කැමැති සද්දයක් වෙන්න පුළුවන්, අකමැති සද්දයක් වෙන්න පුළුවන්. මැරිච්ච කෙනෙක්ගේ සද්දයක් වෙන්න පුළුවන්. ඒක අපි දෙන නම අනුව තමයි. මේ මොකද්දෝ එකක් ආවේ අපි ඒකට නමක් දෙනවා මේ මැරිච්ච අම්මගේ සද්දේ. මේ ඇවිල්ලා ඔන්න දෙවි කෙනෙක්ගේ සද්දේ. මේ ඇවිල්ලා බ්‍රහ්මයේගේ සද්දේ. කියනවා අපි දෙන්නේ. අපි තමයි අත් දක්වන්නේ. ඉතින් අපි ඒක අල්ලනවා. ඊට පස්සේ අපි තමයි ඒකත් අපි මේවා කරේ නැහැ. අපි ඒකනොත් බේරුණා කියලා හිතන්නේ. ඔන්න ඊළඟට ඔන්න මොකක් හරි ඔන්න සුවඳක් යනවා වගේ ඔන්න ඉතින් කියනවා මේ ජීවිතේෙම මේ බඳු සුවඳක් නම් අත්දකලා නැහැ. මේක මේ ලෝකෝත්තර සුවඳක් කියලා ඉතින් කියන්න පුළුවන්. ඉතින් නමුත් ඒ සංඥාවක් පමණයි. මේ ඔක්කොමෙම ගැලවි ගැලවි යන මාර්ගයක් තියෙනවා. මේ ඔක්කොම හිතන්න මේ මායя එක් කාලෙන් කාලට මේ අපිව චෙක් කරන්න නැත්නම් අපිව පරීක්ෂා කරන්න දෙන තොණ්ඩු මේ ඔක්කොම. අපි يعني මොකක්ම හෝ මේවා ගැන විස්තර කරන්න යනවා නම් මේවා ගැන ඔස්සේ අපි ඒකට විතරකයක් දීලා ඒ ඔස්සේ අපි මොනවා හරි තව හදනවා නම් සංස්කරණය කරනවා නම් අපි හවුලා තියෙන්නේ. එතන නෙමෙයි යන්න තියෙන්නේ මේ ආවා ඒක නිකන් අයින් කළා හිතේ තියෙන්නේ හිත ගන්න තියෙන්නේ අපේ ප්‍රවණතාවය වෙන්න ඕනේ නැත්නම් අපේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ අපි උත්සාහය වෙන්න ඕනේ හිත මේ එකම අරමුණකින්වත් කෙලස ගන්න නැතුව ඉන්න මේ හැම අරමුණකින්ම දැන් අපි දැන් මෑණියෝ දැන් උන විලක් තියෙනවා කියලා විස්තර කරනවා ඒ විලේ අපිටම ඔන්න මල් තියෙනවා මානෙල් මල් අනම්මනම් තියෙනවා එතකොට ඒ අණුව අපේ හිත වර්ණ ගැන්වෙනවා තේරෙනවද ඒ කියන්නේ අපි ඒ දර්ශනය හරහා දැන් මේ හිත විකෘති වෙලා තියෙන්නේ හිත තිබුණේ ඊට වඩා බොහොම සාවධාන ශාන්ත නැත්තම් නිදහස් ස්වභාවයක තිබුණේ. නමුත් මේ ගත්ත අරමුණ හරහා ඔන්න හිත නිකන් වර්ණ ගැන්නුණා. මේකට මගේ ඔන්න කැමැත්තක් ඇති වෙන්න පුළුවන්, අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඉතින් নানা ප්‍රකාර දේවල්. ඔන්න තව කෙනෙකුට ඒ වෙනකොට ඔන්න ඇටතැකිල්ලක් පේනවා. ඉතින් ඒක අපි ඒ හරහා ඔන්න ඒක දිහා බලන්න යනවා. ඒක දැකලා දුවන්න යනවා. ඒකට බය වෙනවා. ඉතින් ඔක්කොම ඔන්න ආයි වර්ණ ගැන්වෙලා මේ අරමුණ හරහා නමුත් අපිට පුළුවන් නම් මේ හිත මේ එකකින්වත් වර්ණ ගන්නව නැතුව ඉන්න. එතෙන්ට තමයි බුදුහාමුදුර කියන්නේ. يعني මේ හිතට ඉන්න පුළුවන් මේ එකකින්වත් කෙලෙසෙන්නේ නැතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පවස්තර මිදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තකේ උපක්ඛිලේසී උපක්ඛිලිට්ඨං. මෙන්න මේ தත්ත්වයේ, ඒ කියන්නේ බුදුහාමුදුර ඊට පස්සේ කියනවා මෙන්න මේ தත්ත්වයේ මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒ හින්දා න්යාට මම කියනවා භවනාවක් තියෙනවා කියලා. එයාට තමයි පාරක් තියෙන්නේ. මොකද්ද? මේ හිතට පවතින්න පුළුවන් ස්වභාවයක් තියෙන්න පුළුවන් මේ අරමුණු වලින් කෙලෙසිච්ච නැති අන්න ඒ කෙලෙසිච්ච නැති ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගය වශයෙන් පෙන්වන්නේ. ඒ පැත්තට තමයි අපි යන්න තියෙන්නේ. මොකද අපි තුල රාගයේ තියෙන තාක්, ද්වේෂයේ තියෙන තාක්, මෝහයේ තියෙන තාක් අපි මේවට වටනකම් දෙනවා. මේ පෙන්නන විවිධාකාර රූප සංඥා වලට, සද්ද සංඥා වලට මේ හැමදේටම අපි වටනකම් දෙනවා අපි මේ රාග, ද්වේෂ, මෝහ තියෙන තාක්. හැබැයි අපි දැන් ප්‍රඥාවෙන් තේරුම් ගනිමින් ඒවට වටනකම් නොදී මග හරින්නයි තියෙන්නේ යන්න අතහරින්නයි තියෙන්නේ අපි වටනකම් දුන්නොත් ඒකළු වැඩි වෙලාවක් ඉන්නවා අපි ඒ හරහා කතන්දරයක් ගොතනවා එහෙම තත්ත්වයක් තියෙන්නේ දැන් අපි ඉස්සර තරම් දැන් ලොකු කතාවකට යන්නේ නැහැ ඉස්සර නම් අපි ඉතින් ඕ ගැන කියෝ පත්‍රෙත් දානවා කවියෙකුත් දෙනවා ඉතින් ඒ තත්ත්වයක් නෙ තියෙන්නේ දැන් එච්චර දුර යන්නේ නැහැ දැන් ඒ වෙනුවට හැබැයි හිතේ තාම විනාඩියක් දෙකක් ඉතින් බලබලා ඉන්නවා ඒකත් අඩු වෙන්නයි තියෙන්නේ වැඩෙන් අර දැනුනේ මෙතනින් අර ඔක්කොම නිකන් ඉහළට ගියා වගේ එකක් වුණා ඊට පස්සේ හරිම පවිත්‍රයි මොකුත් නැහැ නිකන් අර දූපතකට බොහොම නිෂ්කලංක තැනකට ගියා වගේ ආන්න එහෙම තැනක් උනේ එතන මොකුවත් නැහැ නිකන් තල්ලු වෙලා එහෙවම ගිහිල්ලා බොහොම නික්ලේශී තැන ඔව් ඒක කියන්නේ තමන්ම තේරුම් ගන්න මෙතන ඒ කියන්නේ උපේක්ෂා සහගත බවක් නම් තියෙන්නේ හිතේ තියෙන පැහැදිලි බවක් නම් හිතේ තියෙන සංඥාවන්ගෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් නම් පටලිච්ච නැති ගතියක් නම් හිත නිකන් ආතතිගත වෙලා හිර වෙලා තද වෙලා එහෙම නැතුව නිකන් සහනශීලී ගවක් නම් තියෙන ඒ කියන්නේ හරි පැත්තකට යනවා. මොකද අපි يعني කෙලස් වලින්නේ අපිව හිර කළා තද කළා පටලවලා ඉන්නේ. දැන් කෙලස් අඩු නම් හිතේ තියෙන්න ඕනේ ඊට වඩා නිදහසක්. පවිත්‍රතාවයක් තියෙන්න ඕනේ. නිදහසක් තියෙන්න ඕනේ. සරල බවක් තියෙන්න ඕනේ. අපේ හිත සංකීර්ණ කරගෙන අරව මේවා හිතාගෙන කෝටියක් දේවල් ඔළුවට දාගන්නේ කෙලස් වලින් තමයි ඒක කරන්නේ. එතකොට මේ නික්ලේශී තන තව දිගට එහෙමම ඉන්නවා. ඔව් ඒ කියන්නේ ඒක තමයි බුදුහාඳුරෝ කියන්නේ දැන් අපි ඔය බද්දේ කරත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකද එහෙම බුදුහාඳුරෝ කියන්නේ ඒකයි. කියන්නේ අතීතං නාන්වාගමෙය්‍ය අප්නප්පටි සංකේ අනාගතං. යද තීතං පහීනන්තං
අපත්තංජ අනාගත. මේ අතීතයේ ඔස්සේ දුවන්න එපා. අනාගතයේ ඔස්සේ දුවන්නත් එපා. අතීතය ඉවරයි. අවසානයි. අනාගතේ තාම ආවේ නැහැ. ආවේ නැහැ. පච්චුප්පන්නංජ යෝ ධම්මං තත් තත් විපස්සතේ. ඒ නිසා මේ වර්තමාන වශයෙන් එඳමෙන අරමුණ එතන එතන විපස්සනා කරන්න. ඉතින් මේ වර්තමානයට දාන්න කෙලින්ම. තනිකර ප්‍රායෝගික විපස්සනාවට දාන්න. ඊළඟට කියනවා අසංහේරං අසංකුප්පං යං විද්වාමනු බ්‍රෝහි. ඔන්නතර තමයි අපි දැන් කතා කරන තැන තියෙන්නේ. මේ යම් කිසි තැනක් තියෙනවා ස්වභාවයක් තියෙනවා හිතේ. එතන මේ මමත්වෙන් ගන්න සතියක් නැහැ. එතන මමත්වෙන් ගන්න සතියක් නැහැ. එතන සෙලවෙන, කැළඹෙන, කුප්පණය වෙන, නැත්නම් කෝපය වෙන, නිකන් චංචල වෙන ස්වභාවයක්වත් නැහැ. එතන නිකන් හුදු පැවැත්මක් පමණයි තියෙන්නේ. අන්නේ මත ඉඳගෙන දැන් මේ යෝගාවචරය තව තව පෝෂණය වෙනවා. ඒ ඒ තැන අපි මුලින් හඳුනා ගන්නත් අවශ්‍යයි. ඒක දැන් මීට කලිනුත් මම මේ වතාවකදී මං හිතන්නේ කිව්වා. ඒ කියන්නේ දැන් අද තවත් ඔය මේ ධම්මපද ගාථාවකදී එහෙම කියන්නේ උත්ථානේ නපමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේදාවි යං ඕඝෝ නාභි කීරති කියලා ධම්මපදේ ගාතාවක් තියෙන්නේ. ඒකෙදිත් බුදුහාමුදුරු කියන්නේ මේ බොහොම උත්සාහයකින් හොඳ වීරයකින් අප්‍රමාදී බවකින් මේ ප්‍රඥාවන්තයා මේ දූපතක් තනා ගන්නවා, ෂේම භූමියක් තනා ගන්නවා. ඒ ෂේම භූමිය ඔන්න කෙලෙස් වලට අහුවෙන්නේ නැති ෂේම භූමියක්. ඒ ෂේම භූමියේ ස්වභාවයක් තමයි ඔය විපස්සනාවෙන් යම් මට්ටමකදී හම්බ වෙන්නේ. හැබැයි ඒක ඉතින් අපිට තාම පවත්වන්න බෑ. හිතේ තියෙන කෙලෙස් ගති නිසා ආයි හිත ගිහිලා අල්ලන මොන හරි. තව මොන හරි අරමුණු වලින් කෙලෙසෙනවා. හැබැයි අපේ දක්ෂතාවය වෙන්න ඕනේ හැකේ ඉක්මනින් අතෙන්ට යන්න. මොකද අතන තමයි කෙලෙසෙච්ච නැති ස්වභාවය. අත තමයි මේ වර්ණ ගැන්විච්ච නැති ස්වභාවය. හැබැයි තාම පුරුද්දට ගිහිලා අල්ලනවා. ඒක කරන්න දෙයක් නැහැ. තාම ආශ්‍රව තියෙනවා, අනුසය තියෙනවා. ඒ නිසා ඔන්න තාමත් ගිහිලා අල්ලනවා අරමුණු. එක්ක ගැටෙනවා, එක්ක ඇලෙනවා. හැබැයි ඒ ඇලෙන වාරයක් පාසා ගැටෙන වාරයක් පාසා සතියෙන් පෙන්ලා දෙනකොට නැවත නැවත විපස්සනා වඩමින් හිත නිදහස් කරගන්න ඕනේ. හිත නිදහස් කරගත්ත නම් ආයිත් අතෙන් තමයි යන්නේ. අර නිෂ්කලංක භාවයේම ඉන්න. එච්චරයි. ඔව්. ඒ කියන්නේ එතන බලන්න එතන මොනවාද තියෙන කෙලෙස්. මොකවත්ම නේ. ආ එච්චරයි. තව මොනවාද ඕනේ? තවත් මොකුත් ඕනමත් නෑ. ඒක තමයි. ඉතින් අපිට බුදුහාඳුර කියන්නේ උපාදානයක් නැත්නම් ඉතින් ඉවරයි ඉතින්. ඒ කියන්නේ මේ රහත් වෙලා නැතුව ඇති තාම. නෑ නෑ සැනක් ඒව මොකුත් නෑ. මට හතර පහයි හිතෙනවා හොඳට මේ මන් දන්නේ නෑ ඊට. ඒක තමයි. ඉතින් අපි උත්සාහවත් විය යුත්තේ මේ උපාදාන නොකර ඉන්න. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. පුළුවන් තරම් හිත අරමුණු වල ග්‍රහණයට හසු නොවි. අරමුණු වලින් වර්ණ ගැන්වෙන්නේ නැතුව. අරමුණු වලට හේතු වෙන්නේ නැතුව. නැතනම් අරමුණු ඇසුරු කරන්නේ නැතුව පුළුවන් ද මේ හිතට ස්වාධීනව ඉන්න. ලෝකේ කියන කිසිම දෙයක් උපාදාන නොකර. ඕකනේ බුදුහාඳුර කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ නැවත නැවත يعني කමඨහනක් විස්තර කළා අවසාන ප්‍රතිඵලය වශයෙන් කියන්නේ මොකද්ද? අනිසිතෝච විහෙරති නතිකින්චි ලෝකේ උපාදීති. තවකක් විස්තර කරනවා ආයෙත් කියනවා අනිසිතෝච විහෙරති නතිකින්චි ලෝකේ උපාදීති. මේ කොයි කමඨහන හැදුවත් කොයි කමඨහන වැඩුවත් බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අතන තියෙන්නේ. හිත ගන්නව යම් කෙසේ අනිශ්චිත ස්වභාවයකට අරමුණු ඇසුරු නොකරන ස්වභාවයකට අරමුණු වලින් කෙලෙසෙන්නේ නැති ස්වභාවයකට. හැබැයි ඒක තාම පවත්වන්න අමාරුයි. මොකද තාම අර පරණ තියෙන කුරුදුලට දුවනවා. හැබැයි උත්සාහ කරනවා. උත්සාහ කරනවා මේ අනිශ්චිතව ඉන්න ලෝකෙ කිසිවක් උපාදාන නොකර. එතන තමයි දීර්ඝ වශයෙන් කරන්න තියෙන්නේ. දීර්ඝ يعني දීර්ඝ වශයෙන් ප්‍රායෝගික වශයෙන් වඩන්න තියෙන එතන. තේරුණාද? එකෙන් දිගට යන්න තියෙන්නේ තව තව ඕක يعني ඔය தත්ත්වය බහුලීකృత වෙන්නයි තියෙන්නේ. ඔය තුල පෝෂණය වෙන්නයි තියෙන්නේ. අපිට තන හම්බ වෙනවා කෙලෙසුන්ගෙන් තොර, පෙලීමකින් තොර, කැඩෙන්නේ බිඳෙන්නේ නැති, එහෙම නැත්නම් කෝපය වෙන්නේ නැති නිකන් නොසෙල්ෙන ස්වභාවයක් තියෙනවා. ඒ තන හම්බ වෙනවා. හැබැයි තාම පවත්තන්න අමාරුයි. කෙටි කාලයක පවත්තන්න පුළුවන්. හැබැයි ඒක අපි තව තව මේ කෙලෙස් දැක දැක ප්‍රහාණය වෙන්න ඔන්නේ தත්ත්වය තව ටික ටිකතක වර්ධනය වෙන්න පටන් ගන්නවා. වර්ධනය කරනවායි තියෙන්නේ. හොඳයි. තේරුම් ගන්න. හොඳයි. හොඳයි එහෙනම් අපි අදත් පැයකමාර වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි නැවතත් සවස 5ට හෝ ඊට ටිකක් පරක් වෙලා බලමු මේ ධර්ම දේශනාව සඳහා මුණ ගැසෙන්න. සිළු දිනාටම තෙරුවන් සරණයි.